සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අද දින මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව නම් කිසියම් සේවාදායකයෙකු විසින් නොතාරිස් වරයෙකුට හෝ නොතාරිස් වරියකට ඔප්පුවක් ලියා සහතික කිරීමට බාර දුන් අවස්ථාවක ඒ අදාළ නොතාරිස් වරයෙකුගේ යුතුයකම් සහ වගකීම් සෝ නොතාරිස් වරයෙකුගේ යුතුයකම් සහ වගකීම් ගැන සාකච්ඡා කිරීමට මත්තෙන් නැත්නම් මේ අදාළ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට මත්තෙන් මම කැමති යමක් ප්‍රකාශ කිරීමට නොතාරිස් ආඥාපනතක සියලුම නොතාරිස් වරුන්ගේ කළමනාකාරත්වයේ පරිපාලනය සිදු වෙන්නේ නොතාරිස් ආඥාපනත යටතේ සෝ සෑම නොතාරිස් වරයෙක්ම නොතාරිස් වෘත්තියට පෙවිනි පසු අපි සියලු දෙනා නීතියෙන් බැඳී සිටිනවා නොතාරිස් ආඥාපනතේ විධි විධාන අනුව කටයුතු කරනවා විශේෂයෙන්ම නොතාරිස් ආඥාපනතේ 31 සිට 31-36 දක්වා වූ උපගාගන්තුකට අනුව කටයුතු කරනවා 31-1 සහ 31-36 යන උපවගන්තිවල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා කිසියම් නොතාරිස්වරයෙක් ඒ නොතාරිස් ධූරයේ දැරීමේදී කළ යුතු දේ නොකළ යුතු දේ කළ යුතු දේ නොතාරිස්වරයෙකු කිරීමට පැහැරහැරියෝ ओ नुकुले करोतारीट फल विपाक भुक्ति नरसित सो किसी हम सेवादायके यम नुतारिस बरेकुगे ओ नुतारिस बरियकगे विषमाचार कटयुत संबंध श्रेष्ठाधिक पेमिडली करबोत निशी नड़ी भाग्य पशु श्रेष्ठाधिक संपूर्ण बालयती अदाल नुतारिस बरियागे वरियगे नुतारिस बलपत्र तावकालिक अतिर इत अमतरव तावकालिक अतिरव अमतरव ये नुतारिस बलपत्र इतिय भयानक पाल विभाग तमय नुतारिस आज्ञापनते तिस्नमय उयान वगांत्य प्रकारव ये अदाल नुतारिस वर्यागे वर्याव वसर पहाकट नोयडी कालयाक बरपतल वेड सहितव ओ रैतव सिरगत किरिम मम मे मातृका प्रवेश मे कारणे के यम हेतु ये तमाय नीतिज्ञ संगमेट नीतिज्ञ वरुण पिलिबांधव नोयको फैमिली लगे ये फैमिली आश्रित ये फैमिली विवाह के संध नीतिज्ञ संगमे माव पत्कर ये सीनुम विनय कमिटी वाल सभापति इटमतर्व श्रेष्ठाधिकरण अग्रविश्यकार माव पत्कर विनय कमिटूक सभापति विशेषम मे कोविड वसांगतर कालिंग अवम वशे मट लभन फैमिली पालवकित ये फैमिली वले अडुमगाने फैमिली दायक मित्रे नुतारी स्वर संबंध ये फैमिली वलिंग अडुमगाने फैमिली पहाक्तियने नुतारी स्वरियन संबंध ये नुतारी स्वरियन विशेषम मैथक यानी वसर पहाकट केटी कालयक अतुलत नुतारिस गुरुत्यत पिविसुनु उद्गलयन संबंध द मे उद्गलयंगे मे फैमिली मम वर्गीकरण बलनकोट मट दनगत है कि नत्ता पिनीगे कारणु तुनाक्तिय पलवेनी कारणे तमाय बहु दुरट मे नुतारिस वरुन मे वेरदि करान्ने नुतारिस आज्ञापनते मा कलिं किव्व आकारयट 31 उपभागान्तिये सिट 31-36 दक्वा वू उपवागांति वाले अति अनिवार्यं कलेतु दे नुकिरीम नुकलेतु दे किरीम इट हेतु अत्यं हेतु तमाय बोधुरट मगे तने मेम मे विभिन्नायकट सहभागी वेला तियन बहु अय अनिवार्यं मगेन पिलिगन्नवा अति अपि सियलु देनाम वागे नीतिज्ञ नीति विद्यालये उप्पु लिवीम यन विषय समत्वीम संदहा नुतारी साज्ञापनत बेलुआ पास मैं किसीम के नुतारी साज्ञापनते किसीम भगंत एक मूलिक हेतु इन अमतरव मे करबन वेरदी मलिंको वर्गीकरण कला हेतु तुनक पलविनम हेतु तमय एक नुदत्कम नीत्य नुदत्कम ये संबंधे तेन प्रसिद्ध के लतिम भाषा वे इग नोराटिया ज्यूरिस् नकने नीत्य नुदत्कम निदासत करुणा नॉट नोइंग द लॉ इज नॉट एन एक्सक्यूज ए पलेन कारण बोधुरट मे वर्दिकरा नवक नुतारी स्वयं देवनिका
තවත් කොටසක් ඉන්නවා හුදු නොසැලකිලිත් බව කිසිම සැලකිල්ලක් ගන්නෙ නැහැ ඒත් මං කලින් කිව්ව විදිහට ඇයි සැලකිල්ලක් ගන්න නැත්තේ නොතාරිස් ආඥා පනතේ විදි විධාන නොදන්නේ උදාහරණයක් වශයෙන් ගත්තායින් පස්සේ නොතාරිස් සාතික ප්‍රතිෂ්ඨාපිත මුදල් නිසලෙ සදාන් කරන්නේ මැකී ඊළඟට උපලේඛන නිසලෙස සඳහන් නොකිරීම යම් කිසි මුද්‍රණ දෝෂයක් සිදු වුණත් එය නොතාරිස් සාධිකේ සඳහන් නොකිරීම ඒ වගේ වැරදි. තව තුන්වෙනි කොටසක් තියෙනවා. ඒ කොටස තමයි තමු දැන දැන හොඳ ආකාරව වැරදි සිද්ධ කරන. මම කියන්න අකමැති නමුත් කිව යුතුයමයි එවැනි වැරදක් වැරදි කරන්නේ නීතිඥ වෘත්තියේ නොතාරිස් වෘත්තියේ යම් කිසි සම්දිස්ථානයකට පිවිසෙන පසු තමු තමුන් ආදි තක්සේරුක තමුන් හිතනවා මම දැන් ආවල් බාර් එකේ මම දැන් මේකේ නෙන්න මේ ආකාර තනතුරු දරනවා මම මොන වරදක් කළත් මට පැමිණිලි කරන්න කිසි කෙනෙක් නැහැ මම එන පැමිණිලි කළත් ඒ සම්බන්ධව යම් කිසි උසාවියක නඩුවක් දැම්මත් මම මට විරුද්ධව කිසි කෙනෙක් පෙනියන ඔය හේතුවට තමයි මේ දේවල් මූලිකවම සිද්ධ ඒකෙන්ද මෙවැනි වැරදි මගහැරීම සඳහා මූලිකවම කළ යුත්තේ නොතාරි සාඥා බලන්තේ 36 එක සිට 36 36 දක්වා වූ උපවගන්තියට තියෙන විධි විධානයන් අනුව කටයුතු කරනවා. නමුත් දැන් කාල වේලාව ප්‍රශ්නයක් වත් වෙන නිසා මම කෙලින්ම දැන් මාතෘකාවට පිවිසෙනවා. මොකද්ද මාතෘකාව? කිසියම් සේවාදායකයෙකු විසින් නොතාරිස්වරයෙකුට ඔප්පුවක් ලියා සහතික කිරීමට බාර දුන්න අවස්ථාවක ඒ අදාළ නොතාරිස්වරයා හෝ වරිය කලයුතු දේ කුමක්ද? පළවෙනි දේ තමයි කලයුත්තේ ඉදම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කර බැලීම. එතකොට ඉදම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කර බැලීමේදී අවම වශයෙන් වසර 40කවත් පත්තිරු සොයා බැලිය යුතුය. ඒ සඳහා මුල් ඉදම් ලියාපදිංචි කියන බ්‍රෝඩ් ෆෝවර්ඩ් කැරිඩ් ඕවර් මුල් ඔප්පු තිරප්පු ලියාපදිංචි තියෙ කොහෙද අවසාන තමු දැන් තමුගේ සේවාදායකයා විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපලේ පූර්ව ලියාපදිංචි අනුව පසු ගණන දෙනු සිදුව. ඊට අමතරව හරස් සටහන් ක්‍රොස් රෙෆරන්ස් ඒව බැලිය යුතුය. දැන් ඒ ආකාරයෙන් ඔප්පු තිරප්පු පරීක්ෂා කර බැලීමේදී අපිට යම් අවස්ථාවක නොයෙකුත් බැඳීම් ඒ අදාළ දේපල ආශ්‍රිතව තියෙන බව දැනගන්න ලැබෙනවා. එවැනි බැඳීම් වලින් පළවෙනි එක තමයි කේවියතාන. දැන් මොකද්ද මේ කේවියතාන? කේවිය තාණම කියන එක සඳහන් කර තියෙනවා ලේඛන ලියාපදිංචි කිරීමේ පනතේ 32-1 උපවගන්තිය. මොකද්ද මේ කේවිය තාණම කියන්නේ? කිසියම් ඉඩමකට සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෙකුට පුළුවන් ඒ ඉඩමේ මතු සිදුවෙන ගනුදෙනු සම්බන්ධව තමුන්ට දැනුම් දීමක් කරන්න කියලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලියවිල්ලක් ඉදිරිපත් කිරීම. දැන් ඒ අදාළ ලියවිල්ල ඉදිරිපත් කිරීම සඳහා 32-1 වගන්ති යටතේ යම් කිසි ඉඩමට සම්බන්ධතාවයක් සිබිය යුතුය. එමෙ නැත්නම් බෑ. ඒ අදාළ ඒ 32-1 කේවියට් කියන එක ඒකට ලතින් භාෂාවෙන් අපි කියනවා කැවියට් එම්ටෝ ගණුම්කරු ප්‍රවේශම් විය යුතුය. බය මස් බි අවේ. නව් යම් කිසි දේපලක අයිතිය පරීක්ෂා කිරීමට අපිට ලැබුණ අවස්ථාවක එවැනි දේපලක් ආශ්‍රිතව කේවියතානමක් තියෙනවා නම් කරුණා කරලා ඒ සේවාදායකයන් දැනුම් දෙන්න මෙම ඉඩමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේකට යම් කිසි පුද්ගලයෙක් තහනමක් එහෙම නැත්නම් ඒ අදාළ ගනුදෙනු සම්බන්ධව තමුන්ට දැනුම් දෙන්න කියලා කියලා තියෙනවා. ඒ අනුව කරුණා කරලා නව දැන් විකුණුම් කරුවෙන් අහන්න මොකද්ද මේ කේවියතානම් කරුට ඇති සම්බන්ධතාවය. සමහර නොතාරිස්වරු ওই කේවියතාන වැඩි ගණන් ගන්න ඒකේ නොතාරිස්වර කියනවා ඒ සේවාදායකයාගේ සේවාදායකයා දාන්න කියනවා විකුණුම්කරු කියනවා නෑ බය වෙන්න එපා මේ කේවියක් දාපු පුද්ගලයාටයි මේ ඉඩමටයි කිසි සම්බන්ධයක් නෑ සමහරවල්ලාට කියන්න පුළුවන් නෑ මේ ඉඩම වෙන කෙනෙක් ගන්න හිටියේ මේ කේවියක් දාපු පුද්ගලයාට මමගේ ඔප්පු දුන්න බලන්න නමුත් ඒ ගණ දිනේ සිද්ධ වුණා ඒ අනුව කිසි දෙයක් නෑ ඒ මිනිස්සයාගේ කියන්නේ විකුණුම්කරුගේ කට වචනය උඩ සමහර නොතාරිස්වරුන් කියනවා හරි අපි ගනුදෙනු විවර කරමු ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳමු. නමුත් මොකද්ද එවැනි කේවියතානමක් තියෙන අවස්ථාවක
යම් කිසි දේපලක් මිලදී ගත්තොත් පළවෙනි දේ තමුන් ඒ තමුන්ගේ සේවාදායකය අදාළ දේපල මිලදී ගන්න බැඳීමක් සහිත. එතකොට මොකද්ද ව්‍යායකී ප්‍රතිවිපාකේ? ව්‍යායකී ප්‍රතිවිපාකේ තමයි 32 ලේකන ආඥා ලේකන ලියා පංචකර්මී ආඥා බලතේ 32 පහ බගන්ති යටතේ ඒ අදාළ තමුන් සාතික කරන උපුව අවලංගු කිරීම සඳහා ඒ කේවියත්තානම් කරුට නිසි අයිතියක් තියෙනවා නම් පුළුවන් නඩුවක්. ඒකෙන්ද මූලික දේ කිසියම් දේපලක් ආශිත. කේවියත්තානමක් වැනි බැඳීමක් තියෙනවා නම් එවැනි දේපලක් අනුමත කරන්න එපා. මොකද තමුන් දේපල අනුමත කරන්නේ බැඳීමක් සහිත. ඒ පළවෙනි එක. දෙවෙනි කාරණය තමයි දෙක ලිස්පෙන්ඩන්ස්. මොකද ලිස්පෙන්ඩන්ස් කියන්නේ විනිශ්චයට භාජනය වීම. නඩුවක් පවතින. सो බොහෝදුරට මේ ලිස්පෙන්ඩන ඉදම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි වෙන අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව තමයි එක බෙදුම් නඩුවක. බෙදුම් නඩුවක කිසිම අවස්ථාවක සිතාසි නිකුත් කරන්නේ නැහැ අදාළ ලිස්පෙන්ඩනය නිසි පත්තිරුවේ ලියාපදිංචි නොවි. ඒක පළවෙනි. දෙවෙනි එක තමයි උගස් පනත යටතේ පවරන ලැබු නඩුව. උගස් නඩුවක් පවරපු අවස්ථාවකත් ඒ අදාළ උගස් නඩුව ආශ්‍රිතව ලිස්පෙන්ඩනයක් නිසි ලෙස ලියාපදිංචි වී නැවතත් අධිකරණයට ලැබෙන තුරු සිතාසි නිකුත් කරන්නේ නැහැ. දැන් මෑතකදී අලුත්ම තමයි 2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි ත්‍යාග අවලංගු කිරීමේ පනත යටතේ යම් කිසි නඩුවක් ගොනු කර තියෙනවා නම් එවැනි නඩුවකත් සිතාසි නිකුත් කරන්නේ නැහැ. ඒ දේපල නිසි ලෙස අදාළ ඩිස්පෙන්ඩනිය නිසි ලෙස ලියාපදිංචි නැත්නම් ඒ තමයි අවස්ථා තුන. ඊළඟට ඊළඟ දෙය තමයි උගස්. තුන්වෙනි බැඳීම තමයි උගස්. මොකද උගස් කියලා කියන්නේ සමහර වෙලාවට ඒ අදාළ උගස පුද්ගලික උගසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ උගස යම්කිසි බැංකුවක් ආශ්‍රිතව වෙන්න පුළුවන්. මෙතනදීත් නොතාරිසුරු සෑහෙන වැඩි කරනවා ඒකළු කියනවා පිටුම උදාහරණයක් වශයෙන් කිසියම් දැන් අපි ඉන්නේ වර්ෂ 2021 යම්කිසි උගසක් සිද්ධ වෙලා තියෙනවා 2005. ඒ කියන්නේ අවුරුදු 16ක් විතර පැරණි උගසක් බැංකුවට. යම්කිසි උගසක් බැංකුවට දේපලක් බැංකුවට උගස් කරලා තියෙනවා. ඒ උගස අවලංගු වෙලා නැහැ. අදාළ පුද්ගලයන් විකුණුම් කරු ගැව්වන් පස්සේ මොකද විකුණුම් කරු කියන්නේ නැහැ. මම මේ දේපල ආශ්‍රිතව කරන ලැබ උගසට මුදල් ගෙවර ඉවරයි නැත්නම් මෙලාටත් නඩු පවරලා ඒකින්ද බය වෙන්න එපා ගන්න කියලා. තමුන්ගත් එවැනි දෙයක් නොකළ යුතුයි. හේතුව නීතියට අනුව එකක් හරි කාලාවරුද පනතට අනුව නම් අවුරුදු 16ක් පැරණි උගසකට නඩු දාන්න බෑ. ඇත්ත. නමුත් අදාළ දේපල ඒ උගස තියෙන තාක්කල් බැඳීමක් වශයෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය තියෙනවා. අපි මං කලින් කිව්ව උදාහරණයක් අපි තුමු බැංකුවට උගස් කළා දෙන්න. හරි. බැංකුවට උගස් කළාන් පස්සේ ඒ බැංකුවෙන් තමු කියන්නේ සේවත් විකුණුම් කරු ගාවත් නැහැ උගස් ඔප්පුව කැන්සල් කරපේක නැත්නම් අවලං කරපේක බැංකුවත් කියනවා නැහැ ඒක අස්ථානගත වෙනවා. හොයාගන්න නැහැ. මොකද්ද කළ යුත්තේ? දෙකක්. එකක් තමයි මුල් ඔප්පුව අස්ථානගත වෙලා තියෙනවා නම් බැංකුවෙන් ඉල්ලන්න වෙනම ප්‍රකාශන ඔප්පුවකින් අදාළ දේපල ආශ්‍රිතව අපේ බැංකුවට ආයෙ යුතු මුදල් ගෙවල ඉවරයි ඒ මුල් ඔප්පුව අස්ථානගත වී තියෙනවා. ඒ අනුව ප්‍රකාශන ඔප්පුවකින් අපි මෙය දැන් අවලංගු කරමු. ඒක ක්‍රමයක්. සමහර බැංකු කියන්න පුළුවන් නැහැ අපිට ඒ වගේ දෙයක් කරන්න බෑ අපි අවලංගු කරලා ඉවරයි අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් ඇයි අපි නැවතත් අවලංගු කිරීමක් කළ යුත්තේ? එවැනි අවස්ථාවක කළ යුත්තේ බැංකුවෙන් ගත යුතුයි ලියවිල්ලක් අදාළ දේපල ආශ්‍රිතව ගෙවිය යුතු සියලු මුදල් ගෙවා ඇති බව. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ලිපිය ගත්තයන් පස්සේ ඊළඟට කළ යුතු කාර්යය තමයි තමුන්ට තමුන්ගේ ඒ විකුණුම් කරුට කියනවා තමුන් මේ ගනුදෙනුව සිද්ධ වෙන්න කලින් කරන්න ඕනේ. ගත්තයන් පස්සේ නෙමෙයි. ඒ විකුණුම් කරුට කියනවා තමුන් මේ මුදල දැන් ගෙවා ඉවරයි බැංකුව කියන ආකාරයට. නෝ බැංකුව කැමති නැහැ ප්‍රකාශන උපෝකින් අවලම් කරන්න. තමු ප්‍රකාශන උපෝක් කියලා ඒක සඳහන් කරන්න මම බැංකුවට ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවලා තියෙනවා. බැංකුවේ
ලියවිල්ලක් දීලා තියෙනවා ඒක ගෙවලා ඉවරයි කියලා ඒ මම මේ ඔප්පෝ සමග අමුණනවා ඒක ලියාපදිංචි කරන්න පුළුවන් ඒක තමයි තුන්වෙනික ඊළඟ එක තමයි පූර්වතා දැන්වීම මොකද්ද පූර්වතාම කියන්නේ ප්‍රයොරිටි නොටිස් පූර්වතා දැන්වීම කියලා කියන්නේ බෝධුරට මෙවැනි පූර්වතා දැන්වීම ඉදිරිපත් කරන්නේ බැංකුව මොක ඒ පූර්වතා දැන්වීම ඉදිරිපත් කරන්නේ හේතු දෙකක් උඩ පළවෙනි හේතුව තමයි බැංකුවක් කිසියම් දේපලක් යම් කිසි පාර්ශ්වයකකින් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා නම් බැංකුව පූර්වතා දැන්වීමක් ඉදිරිපත් කරනවා එතකොට පූර්වතා දැන්වීමක් තියෙද්දී බැංකුවකින් හෝ ණය දෙන ආයතනයකින් එවැනි දේපලක් ආශ්‍රිතව අයිතිය ගණුම් කරුගේ නීතිඥවරයා හෝ වරිය වශයෙන් තමුන් අනුමත නොකළ යුතුයි ඒ පූර්වතා දැන්වීමේ කාල පරිච්ඡේදයේ අවසාන වෙන තුරු සමහර අවස්ථාවල බැංකුව පූර්වතා දැන්වීම ඉදිරිපත් කරනවා ණය දෙන්න අපේක්ෂා කරන අවස්ථාවක අපි තුමු කිසියම් බැංකුවක් යම් කිසි සේවාදායකයෙකුට ණයක් දෙන්න බලාපොරොත්තු ඒ ණය දෙන්න තියෙන අතරතුර ඒ විකුණුකරු හදිසි ඉඩම ඉක්මනට විකුණ ගන්නවා තමුන්ගේ සේවාදායකයාට වෙල කියනවා නෑ මට මේක ඉක්මනට විකුණන්න ඇත්ත ඒ පුද්ගලට විකුණන්න අවශ්‍යයි නමුත් දැනටම පූර්වතා දැන්වීමක් බැංකුවෙන් ඉදිරිපත් කළා කියනවා බැංකුව ඒ අදාළ ආයතන ආශ්‍රිතව අදාළ විකුණුකරුගේ දේපල ආශ්‍රිතව ණයක් දෙනව ඒ නිසා ඒ පූර්වතා දැන්වීම අවලංගු වෙනතුරු නැත්නම් ඒ කාල සීමාව ඉක්ුත් යනතුරු ඒ අදාළ දේපල හොඳ දේපලක් වශයෙන් ගණුම් කරුට අනුමත නොකළ යුතුයි කියලා. ඊළඟ එක තමයි සීෂ නොටිස් දානමට ගැනීමේ දීප. මොකද්ද සීෂ නොටිස් කියන්නේ සමහර අවස්ථාවල තමුන්ගේ සේවාදායකය මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල අධිකරණ නියෝගයකින් දානමට අරන්. එතකොට එවැනි දේපල ඒක භයානක බැඳීමක් මොකද අධිකරණයකින් වාරණය කරන අධිකරණයකින් නවත්තලා තියෙනවා. ඒ අනුව එවැනි දේපලක් හොඳ දේපලක් වශයෙන් හිමිකාරත්වය තහවුරු නොකළ යුතුයි කළොත් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පුව ශූන්‍ය බල රහිත උපුවක් බවට පත් වෙනවා පළවෙනි කාරණේ. දෙක ඒ නොතාරිස්වරයාට වරියට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව පියවරක් ගන්න පුළුවන්. ඒතර ඕවා තමයි මූලිකව සොයා බැලිය යුත්තේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය. දැන් ඊට අමතරව ඕවා තමයි මූලික බැඳීම. ඊට අමතරව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කර බැලීමේදී මූණ පාන තවත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? කියන්නේ යම් කෙසේ දේපලක් ආශ්‍රිතව පත්තිරු විටින් විටින් පරීක්ෂා කර බැලීමේදී ඒ පත්තිරු දිරාපත් වෙනවා. සමහරවිට ඉරිගො සමහරවිට පිටු ගැලවිලා. එතකොට ඒ වගේ වෙලාවට මොනවද කළ යුත්තේ? මම උදාහරණයක් වශයෙන් කියනවා නම් 1000 කිසියම් සේවාදායකෙක් තමුන්ට ගේනවා සින්නක්ක රොප්පක් මම මේ ඉඩම ගන්න බලාපොරොත්තු වෙනවා අදාළ පුද්ගලයාට දීපලේ හිමිකාරත්වය ලැබුණේ 2016 ඒ පුත් ඒ හිමිකත් ඒ හිමිකරුට ඒ දීපල ඒ හිමිකරු ඒ ඉඩම මිලදී ගත්තේ 2016 වුණාට ඔහුගේ පූර්වගාමියාට 1976 ඉඳන් හිමිකාරත්වය තියෙනවා ඒතකොට බැලූ බැල්මට වසර 40ක හිමිකාරත්වයක් තියෙනවා නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී පත්තිරු පරීක්ෂා කරලා බලනකොට මොකක්ද තියෙන්නේ එකම එක එන්ට්‍රි එකයි නැත්නම් එකම එක සටහනයි මොකක්ද සටහන 2016 අදාළ පුද්ගලයා මිලදී ගත්ත කියන එක පත්තිරු විතර එතකොට අපි කියන ප්‍රයි රෙජිස්ට්‍රේෂන් නැත්නම් පූර්ව ලියාපදිංචි හිස් කැරිඩ් ඕව නැති වෙන්න පුළුවන් හිස් එතකොට මොකක්ද තියෙන්නේ ටයිටල් එක කවුද තියෙන්නේ අවුරුදු අපි 2021 නම් අවුරුදු 5යි නමුත් විකුණුම් කරු තර්ක කරන්න පුළුවන් මෙන්න මං ගාව තියෙන ඔප්පු අවුරුදු 100ක විතර මම මිලදී ගත්තේ ආවලාගෙන් ඌට අයිතිය ලැබෙන 1976 මොනවාද මේ කියන්නේ නමුත් එවැනි ටයිටල් එකක් හොඳ වෙළඳ වටිනාකමක් තියෙන හිමිකාරත්වයක් වශයෙන් ගන්න බෑ නමුත් ඒ විකුණුම් කරුගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක සුලභව සිදු වෙන දෙයක් අපි විශේෂයෙන් ඔප්පු තිරප්පු ලැබීමේ දැන් ඒ වගේ වෙලාවක මොකද්ද කළ හැක්කේ අපි අයිතිය ප්‍රතික්ෂේප කරනවද නැහැ ඒකට විකල්පය තමයි පුළුවන් ඒ එවැනි දේපලක් ආශ්‍රිතව අයිතිය රක්ෂණය කිරීම we say in english title insurance අයිතිය රක්ෂණය කිරීම එක්කෝ පෞද්ගලික රක්ෂණ ආයතනයක
එහෙම නැත්නම් රාජ්‍ය රාජ්‍ය ආයතන රජයේ ආයතනයක අයිතිය සුරක්ෂණය රක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒ අයිතිය රක්ෂණය කිරීමෙන් කොහොමද වෙන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අයිතිය ටයිටල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අයිතිය රක්ෂණය කරනවා කියනකොට ඒකේ තියෙනවා රක්ෂණ වර්ග තුනක්. මොකද්ද රක්ෂණ වර්ග? 1. ගැනුම් කරුගේ රක්ෂණය. බයර්ස් ඉන්ෂුරන්ස් පොලිසි. ගැනුම් කරුගේ රක්ෂණය කියලා මොකද්ද අදහස් කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් තමුන්ගේ සේවාදායකයා කිසියම් දේපලක් මිලදී ගන්නවා. ඒ මිලදී ගැනීමට තමුන්ගේ සේවාදායකයා යන අවස්ථාවේදී මම කියපු අර කලින් කියපු උදාහරණය අපි ගමු. ඒ උදාහරණයට මූණ දෙන්න. මොකද්ද ඒ උදාහරණේ? 2016 එන්ට්‍රි එක විතරයි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තියෙනවා. ඒතකොට 2021 පත්තිරු පරීක්ෂා කරනවා නම් අවුරුදු 5යි. ඊට ඉදිරියට නෑ. දැන් ඒ වගේ වෙලාවක අයිති මේ විකුණු ගැනුම් කරු කියනවා නෑ. මම දේපල මිලදී ගන්නෑ. තමුන් ගැනුම් කරුගේ නීතිඥ මාත්මයව මාත්මියට මේ නොතාරිස්වරයෝ නොතාරිස්වරියට කිව යුතුයි. මම මේ ටයිටල් එක අනුමත කරන්නේ. අනුමත කරනවා නම් මගේ සේවාදායකයාගේ නමින් රක්ෂණයක් ගන්න. ඒක අපි කියන ඉංග්‍රීසි වලින් බයර්ස් ඉන්ෂුරන්ස් පොලිසි. එතන මොකද්ද සිද්ධ වෙන්නේ? අදාළ රක්ෂණ සමාගම ඒ අදාළ පුද්ගලයාගේ නමට ඒ හිමිකාරත්වය රක්ෂණය කරනවා. මොකක්ද ඒකෙන් අදහස? යම් දවසක අදාළ දේපලාශ්‍රිතව මතුවට යම් කිසි ප්‍රශ්නයක් මතු වුණොත් ඒ රක්ෂණය කරන මුදල ඒ අදාළ ආයතනය විසින් ගෙවනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තා එම්බසි ජීවිත රක්ෂණය. එහෙම නැත්නම් වාහන රක්ෂණය. ඔය ආකාරව සමානයි. නමුත් වෙනසකට තියෙන්නේ දැන් මෙතනදී මේ රක්ෂණයේදී මාසිකව එහෙම නැත්නම් වාර්ෂිකව ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා once and for all payment එකපාරයි ගෙවීම සිද්ධ කරනවා. නමුත් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? සම්පූර්ණ වෙළඳ වටිනාකමෙන් දල වශයෙන් 1%ක වගේ මුදලක් තමයි ගෙවන්නේ. නමුත් කිසිම රක්ෂණ සංස්ථාවක් කිසිම එකපාරටම රක්ෂණය කරන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් මේ වංචාකාරී පුද්ගලයන් රක්ෂණ ඉදිරිපත් කළා රක්ෂණ සමාගම බහලා දාන්න සිද්ධ වෙනවා. රක්ෂණය කිරීමට ප්‍රථම ඒ මිනිස්සු අදාළ දේපල පිළිබඳව ඉතාමත් සුපරීක්ෂා කරනවා. මොනවද කරන්නේ? පළවෙනි දේ අදාළ ස්ථානයේ ගිහිල්ලා හොඳට පරීක්ෂා කරලා බලනවා. බලලා යාපට අසල් වැසියාගෙන් අහලා බලනවා කාගේද මේ ස්ථානය කොයි කාලක් කොච්චර කාලයක් මේගොල්ලෝ පදිංචි වෙලා. එක දෙක ඒගොල්ලෝ අවශ්‍යතාවයක් තිබ්බොත් ඒ අදාළ දේපල මනිනවා. තුන්වෙනි එක ඒ අදාළ දේපල පිළිබඳව තක්සේරු වාර්තාවක්. ඊට අමතරව මුල් අයිතිකරුවන්ගෙන් ගන්නවා දියුරුම්පත් කොහොමද හිමිකාරත්වය ලැබුණේ කියන. හතරවෙනි එක තමයි සමහරවිට ග්‍රාම සේවක සහතිකය. ඔයාලා බලන්න කොයි තරම් කාලයක් මේ පුද්ගලයෝ අදාළ ස්ථානයේ පදිංචිවල හිටියද නැද්ද කියලා. ඒතකොට මේ ඔක්කොම කරුණු කාරණා රක්ෂණ සමාගම තෘප්තිමත් වෙනවා නම් විතරයි රක්ෂණය දෙන්නේ. ඒ ඇවිල්ලා පළවෙනි එක බයර්ස් ඉන්ෂුරන්ස් පොලිසි නැත්නම් ගැනුම් කරුගේ රක්ෂණ එක එක. දැන් දෙවෙනි එක සෙලර්ස් එහෙම නැත්නම් ඕනර්ස් ඉන්ෂුරන්ස් පොලිසි. නැත්නම් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දේපලක් විකුණන්න අපේක්ෂා කරනවා. ඒ විකුණන දේපල වෙන මේ ආකාරයක ප්‍රායෝගික ප්‍රශ්න ක්‍රම මොනවද? උදාහරණයක් වශයෙන් ගත්තාන් පස්සේ X කියන පුද්ගලයා දේපල හිමිකාරත්වය දරාගෙන සිටියේදී මේ යනවා. නමුත් ඒ දේපලේ වටිනාකම මිලියන 4ට අඩුයි. දැන් Y තමයි වයිෆ්, ඉසෙත් තමයි එකම පුතා. දැන් ඒ දෙන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ දේපල විකුණන්න. සමහරවිට බූදල් කළ යුතු දේපලක් වෙන්න පුළුවන්, නොකළ යුතු දේපලක් වෙන්න පුළුවන්. අපි දුමු ඉතින් ඒගොල්ලන්ට මේ දේපල විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අවුරුදු ගාණක් ඒ සමුගේ ස්වයං පුරුෂයා ගැබෑමෙන් පස්සේ දේපල භුක්ති විඳින්න ඉන්නවා. හදිසියේ ඒගොල්ලෝ තීරණය කරනවා නෑ, දරුවගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යම් මුදලක් අවශ්‍යයි. ඒ අනුව මේ දේපල විකුණන්න. දැන් මේ දේපල විකුණන්න යනකොට ගැනුම් කරගෙන නීතිඥවරයා කියනවා නෑ, මේකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දේපල තාම තියෙන්නේ නැසීගේ පුද්ගලයාගේ නම. ඕගොල්ලන්ගේ නමට හැරිලා නැහැ. එක දෙක බූදල් නඩුවක් දාලා නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට මේ දේපල පවරන්න කිසි අයිතියක් නැහැ. එතනදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි දේ තමයි ඒගොල්ලන්ට කළ හැක්කේ රක්ෂණය කිරීමට ප්‍රථම පුළුවන්
deed of declaration එහෙම නැත්නම් ඒකට පුළුවන් ප්‍රකාශන ඔප්පුවක් ඉදිරිපත් කරලා තමුන්ට ඒ හිමිකාරත්වය පවර ගන්න. කොහොමද ඒක කරන්නේ? තමුන්ට පුළුවන් ප්‍රකාශන ඔප්පුවක් කියලා ඒ ප්‍රකාශන ඔප්පුව ඇවිල්ලා මේ කාලාවෘති ප්‍රකාශන ඔප්පු නෙමෙයි මෙතනේ සිද්ධ වෙන්නේ ඒ අදාළ මේ මවට නැත්නම් භාර්යාවට පුළුවන් දාන්න මගේ ස්වාමි පුරුෂයා ආවල් දින මිය ගියා. මමයි මගේ කියන්නේ උරුමකරුව ඇවිල්ලා මමයි මගේ එකම පුතා අපි බුදුන් නඩුවක් ඉදිරිපත් කළේ ගොනු කළේ නැහැ අපි දෙන්න තමයි නියම අයිතිකම්. ඒතර ඒ වගේ දේපලක් පවා පුළුවන් රක්ෂණය කරන්න හිමි කරුගේ නමට නැත්නම් owners policy title ඉන්චෝ. එතනදි තමයි විශේෂයෙන් හොයලා බලන්නේ ඒ අදාළ පුද්ගලයාගේ හිමිකාරත්වය පිළිබඳ හොයලා බලන්න ග්‍රාම සේවක සහතික කොච්චර කාල පදිංචිවලා හිටියද දිවුරුම්පත් යාගේ විස්තර අපි දන්නේ නැහැ. ඒ අදාළ මේගිය පුද්ගලයාට මේ නෝනලා කී දෙනෙක් හිටියද ළමයි කී දෙනෙක් හිටියද මේ පුද්ගලයා නිත්‍යානුකූල විවාහකද මේ කිසිම විස්තරයක් අපි දන්නේ නැහැ. ඒ හින්දා තමයි එවැනි දේපලක් රක්ෂණය කළ යුත්තේ රක්ෂණ සමාගම ඒ හැම දෙම හොයලා බලන්න. මොකද්ද හොයලා බලන දේවල්? මෙවැනි රක්ෂණයක එක විවාහ සාතික මේගොල්ලෝ නිත්‍යානුකූල විවාහක භාර්යාව ස්වාමී ළමයාගේ උපන්න සාතිකය තාත්තගේ නම තියනවාද ඊළඟට ග්‍රාම සේවක සාතිකය අදාළ ස්ථානයේ ගොල්ල පදිංචි එළියට ඒ විස්තර ඔක්කොම ගත්තාම පස්සේ තමයි දෙන්නේ owners insurance policy. නැත් තුන්ගෙනි එක ඇවිල්ලා mortgages insurance policy උගස් මියාගේ රක්ෂණ දැන් තමුන්ගේ සේවාදායකෙ කිසියම් දේපලක් මිලදී ගන්න යන ඒ මිලදී ගන්න යන අවස්ථාවේදී බැංකුව කියනවා නැහැ අපි ඔය ප්‍රශ්න දෙකටම බැංකුව මුහුණ දෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න තමයි නෑ ඒ තමුන් උගස් කරන්න බලාපොරොත්තු වෙන උගසට තැබීමට බලාපොරොත්තු වෙන්නේ තමුන් ගැනීමට අපේක්ෂා කරන දේපල. දැන් ඒ ගැනීමට අපේක්ෂා කරන දේපලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එක ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්විරු දිනාපත්. දෙක බූදල් නඩුව ගුද්දාන. දැන් මොනවද කරන්නේ? අන්න ඒ වගේ අවස්ථාවල බැංකුව කියනවා නෑ මේ අයිතියට අපිට දෙන්න බෑ ණයක්. අපි ණයක් දෙන්නවා නම් අපේ ණය මුදල සුරක්ෂිත වෙන්න ඕන. නැත්නම් හානි පූර්ණ වෙන්න ඕන. කොහොම සුරක්ෂිත වෙන්නේ? ඒක සුරක්ෂිත වෙන්න කළ යුතු දේ තමයි බැංක් උගස ලබා දීමට පෙර බැංකුව ලබා ගන්නවා තවත් ඒ බැංකුවෙම නෙමෙයි වෙන බැංකුවකින් ගන්නවා මොකද්ද රක්ෂණය. ඒ බැංකුවේ නමට. එතකොට බැංකුවේ නමට රක්ෂණයක් ගත්තයන් පස්සේ ඒ යම් කිසි ප්‍රශ්නයක් මතුවුණොත් ඉදිරියට ඒ රක්ෂිත මුදල සම්පූර්ණ ගෙවන්න ලබන්නේ බැංකුවට. එතකොට මම නැවතත් ඒක විස්තර කරලා කියන්නම්. යම් කිසි හිමිකාරත්වයේ පිළිබඳව යම් කිසි කියන්නේ ප්‍රශ්නයක් මතුවුණොත් පළවෙනි දේක දැන් අර කලින් කිව්ව ආකාරයට ඉඩම් ලියාපදිංචි කිරීමේ පත්තිරු දිරාපත් නම් හොයාගන්න නැත්නම් ඒකේ තියෙන ඌනතාවය මගරවා ගැනීමට කළ යුතු පළවෙනි දේ තමයි එක ගැනුම්කරුවෙක් නම් ගැනුම්කරුගේ රක්ෂණ owners policy එහෙම නැත්නම් දෙක sorry ගැනුම්කරුගේ purchasers policy දෙක owners හිමිකරුගේ policy එහෙම නැත්නම් mortgages එහෙම නැත්නම් බැංකුවෙත් ඔක තමයි ඊළඟ කා දැන් ඊළඟට අපි ප්‍රවිෂ්ඨ වෙමු අනිත් එක ওই පළවෙනි දේ දැන් දෙක ඊළඟ එක තමයි ඔයා බැලිය යුතු දෙවෙනි කාරණය තමයි හිමිකම් සාතික. මොකද හිමිකම් සාතික කියන්නේ කිසියම් දේපලක් මිලදී ගන්න ගිලදී ගැනීමට පෙර තමුන් අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි අදාළ නගර සභාවේ මහානගර සභාවේ ඕ පළාත් පාලන ආයතනයේ තමුන් මිලදී තමුන්ගේ සේවාදායකයා මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල වල හිමිකාරත්වය ලියාපදිංචිවල තියෙනවා. හිමිකාරත්වයේ ආකාරයෙන් ලියාපදිංචින නැත්නම් තමුන්ට පුළුවන් abstract or title එහෙම නැත්නම් අයිතිය සාරාංශයක් ඉදිරිපත් කරලා ඒ හිමිකාරත්වය නිසි ලෙස ලියාපදිංචි කරා. ඒ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක්. ඊළඟ එක තමයි වීති රේඛා සහ ගොඩනැලි දිගලි රේඛා සාතිකය. Street line and building line certificate. දැන් මොකක්ද street line building line certificate කියන්නේ? තමුන්ගේ සේවාදායකයා කිසියම් දේපල මිලදී ගැනීමට පෙර තමුන් තමුන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕනේ උපුවක් සැලැස්මක් අදාළ පළාත් පාලන ආයතනයට හෝ නගර සභාවට හෝ මහනගර සභාවට සලකුණු කරලා දෙන්න කියලා තමුන්ගේ සේවාදායකයා
මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල ආශ්‍රිතව එක්කෝ මහානගර සභාවෙන් එහෙම නැත්නම් මේ පළාත් පාලන ආයතනයෙන් එහෙම නැත්නම් මාමාර්ග අධිකාරියන් පාර ලොකු කිරීමේ කාර්යය පාර විශාල කිරීමේ පුළුල් කිරීමේ කාර්යය සඳහා යම්කිසි යෝජනාවක් තියෙනවද එහෙම තියෙනවද කියලා ඒතර එක සටහන් කරලා දෙන්න. ඒක අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක්. එහෙම සොයා බලන්න නැතුව කටයුතු කළොත් මම කලින් කිව්ව ආකාරයට සෑහෙන ප්‍රශ්න බල විපාක වලට මුහුණ දෙනවා. මම मगे उदाहरण वशे मन संधान कर मगे मे मंदान सेवादायक वेच प्रश्न या देपला मिलदे गानी मैं संधा विशेष तम दवा कोलंब मेन स्ट्रीट अंत कैलिंग मीडिया पे गेनवा ये देपल पटीनाक अवम वशे पगच्चक मिलियन तिहाय सेवादायक तमुंगे तम यम देपला मिलदे गानी मट नुतारी वरिकट वरिय पेवरुआ ये पेवरुआ पास अदाल नुतारी वरिय නිසිලස නීතිරේක වීතිරේකා නැත්නම් ගුඩ් නැගර රේකා කියන එක ඔයලා බැලුවේ නැහැ දීපල මිලදීල ගත්ත දීපල එතකොට පර්චස් ප්‍රමාණය පර්චස් 7යි එතකොට මොකද අවම වශයෙන් කොළඹ නගර සීමාව තුළ කිසියම් ගුඩ් නැගිලි නැත්නම් සංවර්ධන කටයුත්තක් කිරීම සඳහා අවම වශයෙන් පර්චස් 6ක් තිබිය යුතුයි එතකොට පර්චස් 7ක දීපලක් ගත්තා ඌ ගුඩ් නැගිලි තනීම සඳහා अदाल पलात्न आयतने इले मैं पास पलात्न आयतने प्रतिक्षेप कला प्रतिक्षेप अदाल पर्चस् हते पर्चस् तुना वीति रेखा साहति के गुडनागी मेके गुडनागी कदंड दी वटनाक कल्पना कल मिलियन तेवतुना मिलियन अणु प्रतिपल नुतारीट एक नुतारीट विरुद्ध श्रेष्ठाधिक नीति संघट फैमिली पत्क देवन कारण सिविल नडव गुणकर्लती है ये नीति वरियां अदाल मुदल आयकर गिम संग तमु नुतारी स्फूर्ति दिन प्रवेश अनिवार्य स्वाबेलियत कारण स्वाबेलियम पैरियत कलिंग आकार फल विपाक भुक्ति सिद्ध मिगतमें स्टेट लाइन बिल्ड इन लाइन सर्टिफिकेट इमें वीति रेखा सा गुडनगिली रेखा साधिकेलंगे දේපල නොපවරා ගැනීම සාධකයි. මොකද දේපල නොපවරා ගැනීම සාධකයි කියන්නේ අදාළ පළාත් පාලන ආයතනයට මාර්ගන සභාවට නගර සභාවට බදු නොගැවි නොගැවීමේ හේතුව මත ඒ දේපල අත්පත් කරගෙන නැති බව. දැන් සමහරලාට මේ කාරණේ ඉතාමත් සුළුයෙන් තකීමක් කරන සමහර නීතිඥ මෙන්න නොතාරිසෝරු කියන මේ අවිල්ලා මේ දීස රේට්ස් ඇන් ටැක්සස් නේ බදුනේ බලන්න එපා මොකද්ද ගිය අවුරුද්ද කීයද ගෙව්වේ රුපියල් 3000 හරි එනේ 3000 අඩු කරගෙන අපි ගණදෙනුව කරු කවදාකවත් කරන්න බෑ හේතුව ඒකලත් මම හොඳම උදාහරණයක් දෙන්නම් ටික කාල මෑතක දින මේ ටික කාලෙකට ඉස්සෙල්ලා කොළඹ 7 බාන්ස් පෙදසේ පර්චස් 80ක පමණ ඉතාමත් ලොකු ඉඩමක් මෙන්න මෙයා කම කියෝ පාකාරටම ඒකල නොතාරිස් වරේක වරියක් නෙමේ නොතාරිස් වර සමාග इडम संबंध उपलिवा ये उपलियान कोयला बेलवे मे सर्टिफिकेट नॉन वेस्टिंग नोपेवरी मे साहति अदाल गणदीन सिधुला बड़े कलाने के लिए नगर सभा दीपल सील कल मुखा वसर गाणट कलिंग ये अदाल दीपलट बद मुगिन मत महानगर सभा ज्ञापनते ये दीपल नगर सभा पवर मुख्य समागम व्ययुत सिद्ध प्रवेश तम उपदेश दिन सुव स्ट्रीट अभी सांक बधु प्रश्न अभी बल मुख्यवृद्धि कार्यक्रम अनिवार्य वीति रेख सह गुडनेख साधि लबागत सारी नोपेवरी मे साधि अनिवार्य लबागत युत ඊළඟ එක අනුකූලතා සාතික්‍ය එහෙම නැත්නම් යෝග්‍යතා සාතික්‍ය සර්ටිෆිකේට් ඔෆ් කන්ෆර්මිටි දැන් මේක ගාය වරද්ද ගන්න දෙයක් මොකද්ද සර්ටිෆිකේට් ඔෆ් කන්ෆර්මිටි කියන්නේ දැන් යම්කිසි දේපලක යම්කිසි දේපලක් මිලදී ගැනීම සඳහා යම් සේවාදායකෙක් තමුන්ගේ වෘත්තීය පත්තන අවස්ථාවක පළවෙනි දේ අදාළ දේපල ආශ්‍රිතව ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඔයලා බලන්න එක මේ ගොඩනැගිල්ලට
යෝග්‍යතා සාතිකයක් එහෙම නැත්නම් අනුකූලතා සාතිකයක් තියෙනවා කියන එක. මොකද්ද යෝග්‍යතා සාතිකය අනුකූලතා සාතිකය කියන්නේ? කිසියම් දේපලක් ආශ්‍රිතව අපි තුන් හිස්සිරමක් කියලා. ඒ හිස්සිරමේ යම්කිසි පුද්ගලයෙක් කියනවා මම තට්ටු දෙකක් ඇදීමට අපේක්ෂා කරනවා කියලා ඒ පුද්ගලයා ඒ අදාළ සැලැස්ම නගර සභාවට ඉදිරිපත් කරනවා. මම ඉදිරිපත් කළාන් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ තට්ටු දෙක තනා නිම කරන්න ඕනේ ඒ නගර සභාව අනුමැතිය දුන් ආකාරය. එහෙම නැතුව කළොත් ඒ අනුකූලතා සාධකේ ඔය යෝග්‍යතා සාධකේ ලැබෙන්නේ නැහැ. නමුත් සමහර නොතාරිස්වරු වරද්ද ගන්නවා සැලැස්ම අනුමත කළාන් පස්සේ සමහර නොතාරිස්වරු නොතාරිස්වරියන් නිතර නැහැ මේ දේපල අනුමත කරපු සැලැස්මක් වත් තවදලා තියෙන්නේ එච්චරයි. සැලැස්ම අනුමත කරලා තියෙන තව හොයන්න දෙයක් නැහැ. සෙවිය යුතුයි. මොකද්ද හොයන්න ඕනේ? අදාළ දේපල නීතිය හැමුවේ වළංගු නැත්තම් බලලත් ලිය ගොඩනැගිල්ලක්ද නැත්නම් කියන එක. මම දැන් කදිම උදාහරණයක් මේ සම්බන්ධව විශේෂයෙන් ගත්තායින් පස්සේ වැල්ලවත්ත කොල්ලුපිටිය ඒ වගේම බම්බලපිටිය තියෙනවා සෑහෙන මාල් නිවාස. මොනවාද මේ මාල් නිවාස වලදී ඒ අදාළ පුද්ගලයන් ඒ මාල් නිවාස සාධිපත්‍ය දේපල සම්බන්ධව තමු ඉදිරිපත් කරන සැලැස්මක් අදාළ පළාත් පාලන ආයතනයට නගර සභාවට ගොඩනැගිලා. මොකද්ද සැලැස්ම ඉදිරිපත් කරන්නේ? ඉස්සෙල්ම කියනවා මම අදාළ දේපලේ තට්ටු පහක බිල්ලිමක් නැත්නම් ගොඩනැගිල්ල තැනීමට අපේක්ෂා කරලා සැලැස්ම ගන්න. සැලැස්මක් ලබා ගත්තාන් පස්සේ මොකද්ද කරන්නේ? ඒ තට්ටු පහ ඉවර වෙන්නේ තට්ටු 10. ඊට පස්සේ අනුමැතියට යන්නේ නැහැ. නමුත් මම කලින් කිව්වා ආකාරයේ ඒ අදාළ ප්‍රදේශවල විශේෂයෙන්ම ඒ වැල්ලවත්ත ඒ දෙයිවල ඒ ආයතවල සිද්ධ වෙන්නේ මොකද්ද? මිනිස් දේපල මිලදී ගන්නට යනකොට ඒ අදාළ දේපල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. මොකද්ද මේ අනුමත අනුකූලතා සාධකයක් නැත්නම් යෝග්‍යතා සාධකයක් නැහැ. හේතුව ලබා ගන්න බැහැ. ඒකටත් මම කදිම උදාහරණයක් කියනවා. මෑතකදී මම දන්නවා මතකද කියලා, මෑතකදී වැල්ලවත්තේ සවොයි ගුණනැගිල්ල සැබෝයි සිනමා ශාලාවට පිටිපස්සේ තිබුණා ගුණනැගිල්ලක්. ඒක වෙලා විවාහ මංගල උත්සව පවත්වන ශාලාව. ඒකේ නම නම් හරි හොඳයි, එක්සලන්ස්. ඒක හදලා තිබුණේ කැනල් රිසර්වේෂන් ඇලේවුර රක්ෂිතය ප්‍රතිපලයක් වශයෙන් උත්සවයක් පවත්වන අතරුද කඩාගෙන වටන සෑහෙන ගානක් මරණයට පත් වුණා. බල නොලත් ගොඩනැගි. ඒකෙන්ද තම ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම අනිත් කරුණු කාරණාත් ඔයාලා බලන්න ඕනේ. විශේෂම සොයා බැලිය යුතු දේ තමයි මොකද්ද? යෝග්‍යතා සාධකය නැත්නම් අනුකූලතා සාධක සර්ටිෆිකට් ඔෆ් කන්ෆර්මිටි. ඒ ලියවිල්ල නැත්තම් මොකද්ද එකෙන් අදහස් කරන්නේ? අදාළ දේපල අනවසර ගුණනැගිලි ඕන වෙලාවක අදාළ පළාත් පාලන ආයතන විසින් ඒ දේපල කඩා දාන්න අයිතිය තියෙනවා. ඊළඟ එක ඩ්‍රැනේජ් ඇන් ස්ටෝරේජ් සර්ටිෆිකට් ජලපවාන මලපාන සාධකය. මොකද්ද මේක අදහස් කරන්නේ? යම් කිසි සේවාදායකයෙක් යම් දේපලක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අවස්ථාවකදී ගන්න ඕනේ ඩ්‍රැනේජ් බෝඩ් එකේ සර්ටිෆිකට් එක. මොකද්ද ඒ සර්ටිෆිකට් එක? සමහර අවස්ථාවකට ඔය වෝටර් ලයින් ඒ වගේම මේ ඩ්‍රැනේජ් ස්ටෝරේජ් ලයින් ඒ කියනවා තමුන්ගේ පුද්ගලික දේපල හරහා. දැන් තමුන් මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපලේ ස්ටෝරේජ් ලයින් එකක් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. ඒක පුද්ගලික. බත් බොහෝ දුරට මොකද්ද සිද්ධ වෙන්නේ? මහා නගර සභාවට අයිති දේපලක මහානගර සභාවට අයිති ඩ්‍රැනේජ් ලයින් එකක් යනවා තමුන්ගේ පුද්ගලික ඉඩම හරහා. මොකද ඒක දැන් නෙමේ, දැන් සමුන් සමහරලාට ඒ දේපල මිලදී ගන්නවා. තමුන් දන්නේ නැහැ තමුන්ගේ මුතු මුත්තෝ කෙරිගිත්තෝ ඒ කාලේ අවුරු 100ක් වෙන්න පුළුවන්. තමුන් නොදැනම ඒ අදාළ දේපලේ තියෙනවා. නමුත් තමුන් මෙවැනි ඉල්ලීමක් කරලා අවසර නොගෙන යම්කිසි දේපලක් දේපලක අනුමැතිය හොඳයි කියලා කිව්වනම් ප්‍රතිඵලය තමයි ඒ අදාළ දේපලේ විශේෂයෙන් ඒ ඩ්‍රැනේජ් ලයින් එක යන දේපල ආශ්‍රිතව කිසිම ගොඩනැගිල්ලක් තැනීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම
ड्रेनेज लाइन वाटर लाइन सुवरेज लाइन साधिक लबागत युतु गद ए नगर सभा वे ड्रेनेज लाइन ने तमुंगे पुद्गलिक इडमहरा यानवनं ए अदाल ड्रेनेज लाइन एक आयति नगर सभा एक इंद एक तमुंगे इडम वेन्न पुलवां उप्पु तिरप्पुवनु नमु एवेनी देयक उडिं तब गुड नैगिल्ला कदन्न अवसर देन्ने ने एक इंद एवेनी देयक मिलदी नुगत युतुई नमुत अद ए वगे देयक परीक्षा कर नोबेलुआ अंतिम मंकालिंग तमुगे सेवादायक अनिवार्य तमुट विरुद्ध पीवर गलांगिक तमाइ पेडिग्री पेल पटान यम की तेपल मिलदील अर दम वेल पुरुक्वागे मूल ऐति कारण वर्तमान ऐति कारोट वसरात्रिय काल ये देपल पेमिनी आकार स्वाबल्य युत ईलांगिक तमाइ किनम खलापेट ऐतिदेपल विशेष कुलम गेन इंग्रीजियन जोन एक कलाप समारलाड तनि नेवासिक रेजिडेंशियल इलांगे मिश्र इलाट वाणित कमर्शियल इतकोट यम किसी देपल किसी हम पुद्गले अभी अभी तो साधिपत्य देपल मैं कोमोनियम गंडा ये पुद्गलाट तमु उपदेस्त मे अदाल मेकाइति आवल कलापेट ये कलापेट अणु तमु अट बै साधिपत्य मिथन गुडनागिरी हदंड ए अनु गांडे पाल नमु मुनारी कर गाना खम करोणी के परमाते तमु मेके टाइट लेको गंड की होती तमुट तो प्रश्न मत हो ना मंक कलिं की हुआ आकार तमु के सेवा दाके तमुट तो विरुद्ध अनिवार्य फैमिली करना कि अद्दाल देपल मिली दी गई कलिंग अनिवार्य तमु इदिरी पत् अदाल फलापाल आयती इले मक इदिरी पत् मेक मुन कलापेट ऐति विशेष कुलमगत्ता कलिंग की आकार पर्चस् हाइट अड़वे किसीम गुडनगिल कदंड बै दिवनीयगतम विशेष साधिपत्य दीपल आश्रित अवम वशे पर्चस् विस्सा ईलांगिकतम अनुमत कल सलास्म यम किसी पुद्गले यम किसी दीपल विकुणला गुडनगिल हदलती अनिवार्यम स्वाबलांदोने अनुमत कर सलस्म एक नगर सभा अनुमत कर लीलगति नदे तो मे मेच्चर विलाम साकले फलवी कारण तमय यम किसी सेवादायक तमुंट उपति स्वाबल दे मे कारण मूलिक वेदगत सिन्न उपवाश्रित ये वगेम अनिकुत उपवाश्रित ये कारण स्वाबल ये फलवी कारण मत साकले सिन्नकर उपवक आश्रित समार तमुंगे सेवादायक तमुंट परीक्षा कर बलानी देपल उपु समारोलाट त्याग उपु की लभिच देवल देपल इतो याम किसी देपल हिमिकार त्याग उपु की लभिच देपल तमु विशेष स्वाभ्यु अदाल देपले अदाल त्यागी उपु किनम वर्गेट दे विशेष त्यागी उप गता पास त्यागी उप आकार तुनाती फलेनेक ये अदाल त्यागी उप फलेनेक अवलांगु कल नुहकी स्थिर त्यागी उप ये फलेने को देख जीवित बुत्यट यटत उपन तुंगिनेक हेतु नुदक्वा अवलंगु किरे में आईतेट यटत देपला वेन एक तमु प्रवेश तमु उपनकोट एन कुंदेसी अदीन स्वभाव उदाहरण वशे तमुंग उपनतीन ए उपु लभिलतेने अदाल देपले पारपु त्याग लिभु दीमना करुगे जीत बुत्ति तमु उपु लियनकोट अनिवार्य त्याग दीमना करु पार्श्वक्रोने ऐ ए अदाल तेनता तेनते ये जीवित बुद्धिय अवलंकी में कारण सद ये फलवनी एक दिवनी कारण तमाइ एब्सल्यूट इरवक एक अवलंगु कल नोहकी स्थिर त्याग अवलंगु कल नोहकी स्थिर त्याग पुनः तमु प्रवेश प्रवेश विशेष मम आंदोलनात्मक नडु दिखाने मूल काल तिबिच नीति तमाइ अवलंगु कल नोहकी स्थिर त्याग अधिकरण मेदियात्वीम की तौरव
අවලම් කරන්න බෑ. ඒක තමයි මුල් කාරණා. ඊට පස්සේ මම කාර්ය ප්‍රමාණවත් මම කතා කරන්න යන්නේ. ඒ සම්බන්ධව මෑතකදී ආන්දෝලනාත්මක නඩු තීන්දුව දෙයක් තියෙනවා. දැන් ඒ කර්ම සමිතියකටපත් වෙලා තියෙනවා. ඒ අනුව දැන් තියෙන නව පනත තමයි අවලංගු කළ නොහැකි ස්ථිර ත්‍යාග සම්බන්ධව වර්ෂ 2017 අංක පාදරණ පනත. ඒ වර්ෂ 2017 අංක පාදරණ පනත අනුව දැන් සඳහන් කරලා තියෙන්නේ ආයේ අපි පරණ විදිහට නීතියට කියලා තියෙනවා. මොකක්ද ඒ නීතිය? කිසිම කිසියම් දේපලක් අවලංගු කළ නොහැකි ස්ථිර දේපලක් වශයෙන් පවරපු අවස්ථාවක එවැනි දේපලක අවලංගු කළ හැක්කේ අධිකරණ පද්ධති අධිකරණය විසින් දෙනු ලබන තීන්දුවකින් පිටත. එහෙම නැතුව බෑ. ඒක තමයි. එතකොට නමුත් මේ මෑතකදී දෙනු ලබන මේ මෑතකදී බලයට පැමිණ නැත්නම් ක්‍රියාත්මක වෙන නීතියට අනුව එතන තියෙනවා කොන්දේසි දෙක. මොකක්ද කොන්දේසි දෙක? එක, අදාළ තෑගි ඔප්පුව පවරන ලැබූ සිට පුළුවන් ත්‍යාග ලැබුම් කරුට දීමනා කරුට වසර 10ක කාලයක් ඇතුළත නඩු පවරන එක. දෙක, නමුත් දෙවෙනි කාරණේ ඒ එලෙස නඩු පවරන්න නඩු නිමිත්ත හටගෙන වසර දෙකක කාලයක් ඇතුළත. උදාහරණයක් වශයෙන් නන්දම්මගේ ලේලි අවුරුදු 5කට වෙච්ච ඉස්සෙල්ලා ප්‍රශ්නයක් මතු කරගෙන අවුරුදු 5කින් පස්සේ බෑ. ඒ කවදද ඒ ආරවුල මතු වුනේ? ඒ ආරවුල මතු වෙච්ච දිනේ ඉඳන් වසර දෙකක් ඇතුළත. ඒකින්ද ප්‍රවේශම් විය යුතුයි යම්කිසි උපෝක හිමිකාරත්වය ත්‍යාග උපෝකින් ලැබෙනවා නම් මොකද්ද කළ යුත්තේ? අවලංගු කළ නොහැකි ස්ථිරතාවයක් පුරන් අවල් ඒ ඔප්පුව දීලා අවුරුදු 10ක් ගත වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අදාළ ත්‍යාග දීමනාකරුව මෙම විකුණුම් කරයට පාර්ශවකරයක් කළ යුතුයි. සමහර වෙලාවට ප්‍රශ්න මතුවෙනවා නීතිඥවරුන්ගෙන්, ඇයි ත්‍යාග දීමනාකරුව මේ අවශ්‍යයි කියලා කියන්නේ? මේක අවලංගු කළ නොහැකි ස්ථිර. ඇත්ත. මොකද ඇයි අපි ත්‍යාග දීමනාකරුව මෙතන සම්බන්ධ කරන්නේ? කාල සීමාව අවුරුදු 10ට අඩු නිසා අනිවාර්යයෙන්ම මතුවට ප්‍රශ්නයක් මතුවෙන ඉඩ තියෙනවා ඒ ඔප්පුව අවලංගු කිරීම සම. ඒකෙන්ද තමු පර්ශමිය. ඒක ඇවිල්ලා දැන් දෙවෙනි කාරණය යම් කිසි දේපලක් මිලදී ගැනීම සඳහා සේවාදායකෙක් තමුන්ට බාර දුන්න අවස්ථාවක එවැනි ඔප්පුව කීමකාරත්වය ත්‍යාගී ඔප්පුවකින් ලැබෙනවා. දැන් තුන්වෙනි ක්‍රමවේදය තමයි තුන්වෙනි එක තමයි නැසීගිය තැනැත්තෙකුගේ උරුමයෙන් ලැබෙන දේපල. නැසීගිය තැනැත්තෙකුගේ උරුමයෙන් ලැබෙන දේපලක් නම් එතන ක්‍රම දෙකක්. මොකක්ද ඒ ක්‍රම දෙක? පළවෙනි ක්‍රමය තමයි එක, අදාළ පුද්ගලයා මියගියේ අන්තිම කැමැති පත්‍රයක් සහිතව නම් අපි හොයලා බලන්න ඕනේ කරුණු කාරණා තියෙනවා. මොනවද හොයලා බලන්න ඕනේ? එක, අන්තිම කැමැති පත්‍රය උපුගඩා. ඒ සඳහා හොයලා බලන්න ඕනේ නඩුවක් දාලා තියෙනවද? ඒ නඩුව අනුව පෙත්සම, දිවුරුම් පෙත්සම, ඊළඟට දේපල ලැයිස්තුව, අවසාන ගිණුම, ඊළඟට ප්‍රබේත් බලපත්‍රය නිකුත් කරලා තියෙනවද? නීති කෘතියන අවසන් වෙන තියෙන ඒ කරුණු කාරණාවල. ඊට අමතරව අදාළ බූදල් නඩුව අවසන් වුණායින් පස්සේ පුල්මංකාර ඔප්පුව දීලා තියෙනවා. මොකද පුල්මංකාර ඔප්පුව කියන්නේ? පුල්මංකාර ඔප්පුව තමයි ඒ අදාළ අන්තිම කැමැති පත්‍රයේ පුල්මංකරු වශයෙන් පත් කර ඇති පුද්ගලයා ඒ අදාළ දේපල අන්තිම කැමැති පත්‍රයේ ඒ නැසී ගිය පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාරව තමුන් ඒ අදාළ අර්ථලාභීන්ට පවරලා තියෙනවා කියන කාරණා. ඒක ඇවිල්ලා යම්කිසි පුද්ගලයෙක් බූදල් නඩුවක් සහිතව මියගිය. දැන් අපි කල්පනා කරලා බලමු බූදල් නඩුවක් රයිතව මියගිය. ඒතර බූදල් නඩුවක් රයිතව මියගියත් ඒ ආකාරයෙන්මයි සිවිල් නඩු විධාන සංග්‍රහයේ 545 වෙනි වගන්තිය විධි විධානට අනුව යම්කිසි පුද්ගලයෙක් මිලියන 4කට නොවැඩි කියන්නේ නොඅඩු දේපලක් තියා මියගිය අවස්ථාවකදී අනිවාර්යයෙන්ම මිලියන 4කට වැඩි වැඩි දේපලක් තියෙන මේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම බූදල් නඩුවක් ඉදිරිපත් කළ යුතුයි. එතනදීත් මා කරුණ කිව්ව ආකාරයට පෙත්සම, දිවුරුම් පෙත්සම, දේපල ලැයිස්තුව අවසාන කිරීම විශේෂයෙන්ම සොයා බැලිය යුතු දේ තමයි. විශේෂයෙන්ම ඒ අදාළ බූදල් නඩු ඉවරුණායින් පස්සේ අග්නිෂ්ඨාසිකාර ඔප්පුව කරලා තියෙනවද? දෙක, මූලිකම දේ අදාළ බූදල් නඩුවේ නීති කෘතීන් අවසන්. එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ යම්කිසි දේපලක අදාළ පුද්ගලයා මියගියේ මේ අන්තිම කතරය සහිතව නම් ලැබෙන්නේ ප්‍රබේත් බලපත්‍ර.
ප්‍රභේද බලපත්‍රයේ ලද විගස පොල්මංකාර උපුව කළායින් පස්සේ පුළුවන් තමුන්ට උපුවක් ලියන්න. ඒතකොට ඒක තමයි පොළ නමුත් නීති කෘතියේ අවසන් වෙනකම් වෙශ්‍ය වෙන්නේ නැහැ. හේතුව මොකද අන්තිම කැමැති පත්‍රයට අනුව අදාළ දේපළ ඒ අනුප්‍රාප්තිකයන්ට පැවරලා තියෙනවා. නමුත් අන්තිම කැමැති පත්‍රයක් රයිතෝ මියගේ අවස්ථාවකද තමුන් ප්‍රවේශම් වෙන්න ඕනේ හුදෙක් අධිනිෂ්ඨාති බලපත්‍රය ලද හේතුවෙන් හෝ අධිනිෂ්ඨාති උපුව ලිව්ව හේතුවෙන් දේපළක් පවරන්න බෑ. හේතුව කරුණාකර පරීක්ෂා කරලා බලන්න ප්‍රභේද බලපත්‍රයක් සහ අධිනිෂ්ඨාති බලපත්‍රයක් වෙනස. අධිනිෂ්ඨාති බලපත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා අධිකරණයේ විසින් අවසර දෙනු ලැබුවොත් මිස දේපළ විකිණීම නිශ්චල දේපළ විකිණීම තහනම් කරන්නේ නැහැ. එහෙනම් යම් කිසි දේපළක හිමිකාරත්වය ලැබෙන්නේ මේ ආකාරයෙන් කියන්නේ දේපළක උරුමයකින් නම් මෙන්න මේ කරුණු කාරණා සොයාබැලිය යුතුයි. ඊළඟ එක තමයි ඊළංකාරණය තමයි කාලාවරෝධී ඔපුව කිය. යම් කිසි දේපළක හිමිකාරත්වය ලැබෙනවා නම් කාලාවරෝධී ඔපුව අපි ඒකට කියනවා කාලාවරෝධී ඔපුව. නමුත් in english we say it's not a good and marketable title. ඒක හොඳ වෙළඳ වටිනාකම තියෙන දේපළක් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? කාලවරුද ඔප්පුවක අර්ථය මොකද්ද? යම් කෙසේ පුද්ගලයෙක් කිසිම හිමිකරුවෙක් නැති තැනක තමුන් දේපළ ප්‍රකාශන ඔප්පුවකින් සඳහන් කරනවා මම තමයි අයිතික. මම කලින් කිව්වා ආකාරයට ඉදම් ලියාපදිංචි කිරීමේ තියෙන එකම පත්තිරු වෙච්ච ඒ පුද්ගලයාට කිසියම් පුද්ගලයෙක් යම් කිසි දේපළක අඛණ්ඩව නිරවුල්ව ස්වාධීනව වසර 10කට අධික කාලයක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ අදාළ දේපළේ ආශ්‍රිතව ප්‍රකාශන උපන්න තම කාලාවරුදී මෛත්‍රිය මත හිමිකාරත්වය කියලා එළියන. නමුත් කිසිම බැංකුවකින් උගසක් ලබා ගන්න බෑ. එක දෙක කිසි කෙනෙකුට විකුණන්න බෑ. කිසිම සේවාදායකට උපදෙස් නොදිය යුතුයි කාලාවරෝධ අයිතියකින් එන ඔප්පුවක් සම්බන්ධව දේපළක් මිලදී ගන්න. මොකද සෑහෙන අපහසුතාවයක් පත් මම කලින් කිව්වා එක විකුණන්න බෑ දෙක තමුන්ට අවශ්‍යතාවයකට උගස් තියන්නත් බෑ. ඒකෙන්ද කාලාවරෝධ කියන අයිතියක් හොඳ අයිතියක් නෙමෙයි. ඊළඟ එක තමයි පුද්ගලිකව හෝ ප්‍රසිද්ධ වෙන්දේසියකින් වෙන්දේසියකින් ලබාගත් ඔප්පුවක්. දැන් සමාන අවස්ථාවලද යම් කිසි දේපළක් අපි තුන් උදාහරණයක් වශයෙන් පර්චස් 20ක් විතර දේපළක් තියෙනවා හිමිකාරු ඉන්නවා 10 දෙනෙක් විතර. ඒතකොට ඒක බෙදා ගන්න බෑ. ඒතකොට බූදල් නඩුවක් යනවා. බූදල් නඩුව ඉවරුනාන් පස්සේ එක්කෝ යම් කිසි උරුමකාරයෙක් නැත්නම් ඒ හවුල් පුද්ගලයෙක් ඒක ගන්නෙ නෑ. ඒගොල්ලෝ අතර ආරවුල් පිටට ගියත් කමන්නේ කවදාකවත් මේ උරුමකාර කියන්නේ හවුල් කාරයෙකුට දෙන්න කැමති නෑ. ඒතකොට ඒ වගේ අවස්ථාවක නඩුවක් දැම්මොත් අධිකරණයට තීරණය කරන්න පුළුවන් එක්කෝ පුද්ගලික වෙන්දේසියේ එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසියකම. ඒතකොට ඒ වගේ අපි හිතමු උදාහරණයක් වශයෙන් ඒ වගේ වෙන්දේසියක් කරනකොට එතනදී අධිකරණයේ මැදිහත් වීමක් සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක උපුවක් ලියාපදිංචි කරන්න ඇවිල්ලා උපුවක විකුණුකරුවට අස්සම් කරන්න වෙලාවේ රජිස්ට්‍රාර්වරු ඇයි ඒක අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් විකුණු ලබන උපුවක් නිසා. ඊළඟ එක තමයි ජාතික නිවාස කොමසාරිස් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දෙනු ලබන ප්‍රදානය. ඒ වගේව තියෙනවා ඉස්සර කියන්නේ සීලිංග් ඔන් හවුසින් ප්‍රොපර්ටි ලෝ තියෙන කාලේ එහෙම නැත්නම් ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් දෙන්නම සම ස්වර්ණ භූමි ඔප්පු ජය භූමි ඔප්පු ආකාරයෙන් විවිධ ඔප්පු තියෙනවා. දැන් ඒ වගේ ඔප්පුවක හිමිකාරත්වයක් ලැබුණොත් සොයා බලන්න ඕනේ මූලික දේ ඒ අදාළ ප්‍රදානය නැත්නම් ඔප්පුව ඒ අදාළ ගැනුම් විකුණුකරු තමුන්ට දැන් දේපළ විකුණන තමුන්ගේ සේවාදායක විකුණන පුද්ගලයාට ලැබීලා තියෙන්නේ කොන්දේසි සහිතවද කොන්දේසි රයිත. දැන් මට මතකයි 1973 ජාතික නිවාස කොමසාරි දෙපාර්තමේන්තුවෙන් දේපළ පවරන අවස්ථාවේදී කොන්දේසි ඉදිරිපත් කරනවා. මොකද විශේෂයෙන්ම ජාතික නිවාස කොමසාරි ඉදිරිපත් උදාහරණයක් වශයෙන් බම්බලපිටිය තට්ටු නිවාස, ඩිමෙල් තට්ටු නිවාස, ඊළඟ මැනින් ප්ලේස් තට්ටු නිවාස, එවැනි නිවාසවල පදිංචි පුද්ගලයන් ඒ නිවාස දෙනු ලබන්නේ සමහර රට අවුරුදු 20-25 කාලයක් තුළ ගෙවීමේ පදන මත නිවාස නැති පුද්ගලයන් මුදල් හම්බ කරන්නේ නෙමෙයි. ඒකෙන්ද විශේෂයෙන් ඒ පණ දෙපණ මතකයි 17 කියලා වගන්තියක් තිබ්බා. ඒ වගන්තිය ප්‍රකාරව පැහැදිලිවම සඳහන් කර තියෙනවා ඒ අදාළ ප්‍රදානය ඔප්පුව දීලා
වසර පහක කාලය අතුරු විකිණීම උගස් කිරීම උපුතාන නමුත් එක අවස්ථාවක් තියලා තියෙනවා ඒ පනතේ ව්‍යතිරේකය මොකද්ද ව්‍යතිරේකය තමුන්ගේ ළමයෙකුට එහෙම නැත්නම් කාලාත්‍රයට පුළුවන් පවරන ඉතින් ඒ පුද්ගල දැන් බොහෝ දුරට අපේ පුද්ගල හරි හරි දක්ෂයි නීති වලින් රිංගන්න ඉතින් බොහෝ දුරට ඒගොල්ල කරන්නේ අවුරුදු ගාණක් පස්සේ තමුන්ට ප්‍රධාන නැත්නම් ජාතික නිවාස කොමසාරිස්ව අධිකාරීන් ඉඩම් ඔප්පුවක් ලැබුණාන් පස්සේ කරන්නේ අර පනතේ ව්‍යතිරේකයට යටතේ ප්‍රයෝජන අරගෙන දීපල පවරනවා තමුන්ගේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් ළමයෙකුට පවරලා ඊට පස්සේ විකුණනවා එතකොට කොහෙලා බලනොත් එවැනි කොන්දේස් තියෙනවා විශේෂයෙන් රත්නපුර මැණික් මේව තියෙන ආයතන වල පතල් තියෙන ආයතන වල විශේෂයෙන් සොයලා බලන්න ඕනේ ඒ වගේ ජය භූමිය ස්වර්ණ භූමිය වගේ ලැබුණාන් පස්සේ ඒ අදාළ පැවරීම කරලා තියෙන්නේ කොන්දේසි සහිතවද කොන්දේසි රයිතවද එයි මං එහෙම කියන්නේ සමහර වෙලාවට ඔය ජය භූමිය ස්වර්ණ භූමිය වගේ ඔය පැවරීම් සම්බන්ධව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අදාළ දේපල ජාතික නිවාස සංවර්ධන අධිකාරියෝ කොමසාරිස් මැතින් ආවලාට පවරන ලැබේ කෙසේ වෙත අදාළ දේපලේ කිසියම් ඛනිජ ද්‍රව්‍යයක් මිනිරන් යම් දෙයක් ලැබුණොත් ඒ රජයට අයිති. එතකොට හැරීම ඔක්කොම යන්නේ රජයට. එතකොට තමු මොනවාද ගන්නෙ? කොළ කෑල්ලක් විතරයි. නිකන් හුදු පොළොව විතරයි තමුන්ට ලැබෙන්නේ. තමුන්ගේ සේවාදායකට මේ වගේ දේවල් මිලදී එක. ඒකෙන්ද ප්‍රවේශම් විය යුතුයි. උපදේශ දෙන්න ඕනේ පැහැදිලිවම ජාතික සංවර්ධන අධිකාරීන් ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ඔප්පු සම්බන්ධව පරීක්ෂා කරලා බලන්න එවැනි දේපල පවර ඇත්තේ කොන්දේසි සහිතවද කොන්දේසි රයිතවද කොන්දේසි ඒ අනුව තමුන් සේවාදායකයන් උපදෙස් දෙන්න. ඊළඟ එක තමයි බෙදුම් නඩුවකින් ලැබුණු බෙදුම් නඩුවේ අවසාන තීන්දුවකින් මේක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ටයිටල්ස් එහෙම නැත්නම් අපි හිමිකාරත්වය ගැන කියනවා අපි ඔල්වේස් කියන්නේ ෆස්ට් ක්ලාස් ටයිටල් හොඳ ටයිටල් එක මොකද බෙදුම් නඩුවක්. ඒතර බෙදුම් නඩුව පැවරුවාන් පස්සේ ඉස්සලා ඉන්ටර්ලොකිටර් ඩිග්‍රී එහෙම නැත්නම් අතුරු තීන්දුව ප්‍රකාශනපත් කරන උසාවිය ඊට පස්සේ අවසාන තීන්දුව තියෙනවා. නමුත් මෑතකදී නම් මේ අවසාන නඩු තීන්දුවෙන් නැත්නම් බෙදුම් නඩුවකින් ලැබෙන දේපල ආශ්‍රිතව පවා උගා ප්‍රේසමියුත්. එයි මම එහෙම කියන්නේ මෙතන පැහැදිලි උදාහරණයක් දෙන්නම්. මෑතකදී තමත් ප්‍රසිද්ධ නීතිඥවරයෙක් කරපු දෙයක් තමයි මැරයින් ඩ්‍රයිව් එකේ මේ කොළුපිටි බම්බල පිටියේ ඒ තැන්වල හිස් ඉදමක් තිබ්බ කිසිම හිමිකාරත්වයක් තිබ්බේ නැහැ. අදාළ පුද්ගලයා ඒ දේපලට මම කලින් කිව්ව ආකාරයට අඛණ්ඩ නිරෝල භුක්ති විඳ කියන පදනම උඩ ලියාගත්ත ප්‍රකාශන ඔප්පුවක්. මොකද්ද? කාලාවරෝධී ප්‍රකාශන ඔප්පුව. ඒ කාලාවරෝධී ප්‍රකාශන ඔප්පුවක් ලබා ගත්තාන් පස්සේ මොනවද මේ පුද්ගලයා කරන්නේ? දිග කාලෙකින් ඒ අදාළ දේපල වංචනික ලෙස නොබෙදූ භාගයක් පවරනවා තවත් පුද්ගලයා. ඊට පස්සේ ඒ ආකාරයෙන් සාමූහිකව වංචනික කටයුතු කරමින් ඒ පුද්ගලයා දානවා බෙදුම් නඩුවක්. බෙදුම් නඩුවක් දානකොට ඵලයේ ඒ දාපු මුල් දවසේම අදාළ පුද්ගලයා නඩුව ඉදිරිපත් කරනවා ලිස්පෙන්ඩනේ නිසලෙස ලියාපංචල යනවා. ආවයන් පස්සේ ඉන්නේ එකම එක විත්තිකාර සමාගමක් එක. ඒ විත්තිකාර සමාගම කියනවා පැමිණිලි කරුගේ පිළවෙත පිළිගන්නවා තර්ක කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය සාක්ෂි මෙවන එකම එක ඔප්පුව ඉදිරිපත් කරනවා. මොකද්ද ඔප්පුව? කාලාවරෝධී ඔප්පුව. අධිකරණ කිසිම දෙයක් බලන්නේ නැහැ. තීන්දුව දෙන්න. මොකද්ද තීන්දුව? අතුරු තීන්දුව ඒකම අවසාන තීන්දුව. දැන් උන්ට මොකද්ද වෙන්නේ ටයිටල් එක? නීතියට අනුව ෆස්ට් ක්ලාස් ටයිටල්. හොඳ හිමිකම. ඊට පස්සේ ඒ වංචනික ඔප්පුව කළායින් පස්සේ ඒ අදාළ නියම හිමිකරුව විදේශගත වෙනදලා ලංකාවට අවිල්ල නඩු මාර්ගයට බැස්ස සාර්ථකුන්නේ නැහැ. හේතුව අපේ නීතියේ තියෙන දුර්වලතාව. ඊට පස්සේ හුඟක් ඒ පියවර ගත්ත කිසිම ප්‍රබෝධන දෙයක් උනේ නැහැ. මොකද අපේ නීතිය සිද්ධාන්තය තමයි ඒ අදාළ ඔප්පුව අදාළ හිමිකාරත්වය ලැබුණේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් නම් කළ හැකි දෙයක් නැහැ. පස්සේ ඒ ඊට පස්සේ ඒකට විරුද්ධව අභියාචනාධිකරණ අපයලක් ඉදිරිපත් කළා හරිගියේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ කළා හරිගියේ නැහැ. දැන් ඊට පස්සේ මංගා කියන්නේ මට පැමිණිලක් ඉදිරිපත් කළා ඒ අදාළ පුද්ගලයන් විසින්. මම අනිවාර්යයෙන්ම දන්නවා මේක වැරදි, මේ කරපු ක්‍රියාවලිය වැරදි. අනිවාර්යයෙන්ම අධිකරණය නොමග යවලා ගත්ත අවසාන තීන්දුව ප්‍රකාශය බැලූ බැල්මට by looking at a document per se is a perfect title. නමුත් ඒක වැරදි දෙයක්. නමුත් මට කරන දෙයක් නෑ. මොකද මම යම් විදියකින් ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව විෂමාචාරව කටයුතු කළා කියලා මම
නියෝගයක් දුන්නොත් මගේ අතින් මොකද්ද මං සිද්ධ ගන්නෙ මම දිස්ත්‍රික් කුසාවියේ දෙන්න තියවක අභියාචන අධිකරණ නියෝග ඊළඟ ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ආපසු අපි මගින්ද මට කරන්න දෙයක් නැහැ මං කියවා මෙන්න මේ මේ හේතු උඩ මට බෑ ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව පියවරක් කරන් ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා කරන නමුත් මම පෑදුල සඳහන් කළා මෙතන සිද්ධ වෙලා තියෙන වංචනික දෙයක් ඒ නිසා අධිකරණය මම පැමිණිලා මේවා මේ යොමු කරනවා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණ සලකා බලන්න නමුත් මම කියන්නේ අදාළ පුද්ගලයාට පියවර ගතු යුතුයි කියලා මොකද මම මේ දෙයක් කිව්වොතින් මම ශ්‍රේෂ්ඨාධිකරණ ඉරින් යාමක් සිද්ධ වෙන ඉඳ මම සඳහන් කළා මේ මෙන්න මේ ආකාරයේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා නමුත් දිස්ත්‍රික් කුසාවියෙන් අභියාචන අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙනු ලැබුණු නියෝග මත මට තවදුරටත් මේ සම්බන්ධව කටයුතු කිරීමට නොහැකි ඒකෙන්ද තමුන් ප්‍රවේශම් වෙන්න ඕනේ කිසියම් දේපලක් ආශ්‍රිතව හිමිකාරත්වය අවසාන නඩු තීන්දුවකින් ලැබුණක් කරුණා කරලා හොයලා බලන්න පෙඩිග්‍රී ඊට ඉස්සෙල්ලා කාගේ අයිතිද දැන් මේ ආකාරයක කාලාවරෝධකින් යම් කිසි අයිතියක් ආවොත්ින් එවැනි කාලාවරෝධකින අයිතියක් හොඳ කියන්නේ සෝරි කාලාවරෝධකින් ඉදිරිපත් කරපු බෙදුන් නඩුවක් මත එනවා නම් එවැනි ඔප්පුවක් හොඳ හොඳ ඔප්පුවක් කියලා අනුමත කරන්න එපා ඊළඟ ක්‍රමය තමයි ඊළඟ එක තමයි අධිකරණ මැදිහත් වීමකින් තොරව පාර්ශ්වකරු අතර සිදුවෙන සමගි බෙදුම් ඔප්පුව සමගි බෙදුම් ඔප්පුවක් කියලා කියන අපි උදාහරණයක් වශයෙන් පවුලක ඉන්න 4 ළමයි 4 දෙනෙක් පර්චස් තියෙනවා 100ක් ඒගොල්ලන්ට ඕනේ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් නොගොස් සාමූහිකව තමුන්ගේ නොබෙදු ඒ 4 වෙනි එක වෙනුවට නිසි ආකාරයට පර්චස් 25 25 ගානේ බෙදා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කළ යුතු දේ තමයි තමුන් සැලස්මක් හදන්න ඕනේ ඒ සැලස්ම අනුව දීපල 4ට බෙදෙනවා 4ට බෙදුවෙන් පස්සේ ඒ සැලස්මට අත්සන් ගන්න පාර්ශ්වකරුවන්ගේ ආවල් තමුන්ගේ නොබෙදු කොටස වෙනුවට ආවල් කොටස තමුන් ලැබීමට කැමති ඊට පස්සේ බෙදුම් ඔප්පුව සකස් කරන්ඩ සමගි බෙදුම් ඔප්පුව ඒ අනුව ඒගොල්ලන්ට තමුන් මෙතෙක් දරු නොබෙදු 4න් එක පංගුව වෙනුවට ඒ තමුන්ට ලැබෙනවා වෙන වෙනම පර්චස් 25 නමුත් එක දෙයක් තේරුම් ගන්න මෙතන සමගි බෙදුම් කියලා වචන ආප හේතුව මතම යම් කිසි ඒ අදාළ දීපලේ මුල් හිමිකාරත්වයේ පිළිබඳ යම් කිසි ආරවුලක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කිසිම දෝෂයක් නිවැරදි වෙන්නේ නැහැ සමගි බෙදුම් ඔප්පුවක් අසම් කළා කියන හේතුව. එතන මේක උඟක් පැටලිලා සාගතය සමාගමක් පැවති දීපලක් එකී සමාගමේ කොටස් කරුවන් ඔවුන්ගේ කොටස් කිසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකී කොටස් කරුවන් සමාගම මිලදී ගැනීමේ හේතුව මත සමාගම සතු දේපල නව කොටස් කරුවන් හිමි මම නැවතත් ඒ මාතෘකාව කියන්නම් සමාගම සතුව පවතින දේපල එකී සමාගමේ කොටස් කරුවන් ඔවුන්ගේ කොටස් කිසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකී කොටස් කරුවන් සමාගම මිලදී ගැනීමේ හේතුව මත සමාගම සතු දේපල නව කොටස් කරුවන්ට හිමි මම පැහැදිලි කරන උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් හෝටලයක් විකුණන්න තියෙනවා අපි උදාහරණයක් වශයෙන් කියමු අපි කියන 1 බිලියන් ඒකට ලංකාවේ සල්වෙන් සෑහෙන ප්‍රමාණ. එතකොට මේ දීපල විකුණන්න තියෙනවා. එතකොට මේ දීපල විකුණනකොට ඒ අදාළ විකුණුම් කරු කියනවා මං සතු එකම දීපල මෙච්චරයි. ඒ සමාගමේ වෙන වගකීම් නැහැ වෙන වත්කම් නැහැ. ඒකෙින්ද ඔයා කියන්නේ මේ තමුන් ඒ සමාගම මිලදීලා ගත්තොත් මොකද තමුන්ට ලැබෙන වාසි අපි හිතමු 1 බිලියන් කියලා. එතකොට ඒ වගේ වෙලාවක මුද්දර ගාස්තු වල 104. එතකොට 104 කියන්නේ කොච්චරද? මිලියන 40ක් තමුන්ට පුළුවන් නොගෙවා ඉන්න. නැත්නම් ඒකේ මිලියන 40ක වාසියක් තමුන්ට ගන්න පුළුවන් ඒක නොගෙවා. කොහොමද ඒක කරන්නේ? දැන් මම උදාහරණයක් දෙනවා කියනවා. X කියලා මේ කියන්නේ X කියලා දීපලක් තියෙනවා. ඒ X කියන දීපලේ ඉන්නවා කොටස්කාරයෝ දෙන්නේ. කවුද ඒ කොටස්කාරයෝ? AB. AB කියන කොටස්කාරයෝ දෙන්නේ. ඊට පස්සේ ඒ AB තමයි ෂෙයාර්හෝල්ඩර් නැත්නම් කොටස්කාරයෝ. ඒගොල්ලෝ විතරයි මේක ෆැමිලි කම්පැනි නැත්නම් පවුලට අයිති සමාගම වෙන කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ දීපල ගත්තේ මූලිකවම සමාගමේ නමට ඒක කරන්නේ මේ තමුන්ගේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි ළමයි නැහැ. එදෙන විතරයි. වෙන කාටවත් නැහැ. නමුත් දැන් ඒගොල්ලෝ විකුණනවා.
කොල්ල විකුණනෝඩ කියනවා මේක අපේ තියෙනවා කීර්ති නාමයක් අපි ඒකට වෙනව මුදල් ඉල්ලන්නේ නැහැ දේපළේ වටිනාකම විතරයි ඉල්ලන්නේ ඕගොල්ලෝ කැමති නම් ගන්න එතකොට පළවෙනි දේ ඒ අදාළ දේපළ අපි තුමු 1 බිලියන් ඒ වගේ මුදලකට ගන්නවා නම් කීර්ති නාමයක් ලැබෙනවා නිකන් එතකොට අපි තුමු යම් කිසි හෝටලයක් ආශ්‍රිත කීර්ති නාමයක් හුඟක් වැදගත් මොකද ඉඩමක් කියන්නේ තනි යකඩ ගොඩක් ගන්නවට වැඩිය මේකේ වටිනාකමක් තියෙනවා මොකද කීර්ති නාමයක් තියෙනවා එතකොට දැන් මොකද්ද මේ මේ වගේ ගනුදෙනුව සිද්ධ කිරීමේදී ලැබෙන වාසි දැන් එතනදි වෙන්නේ මොකද්ද තමුන්ට පුළුවන් ඒ මිලියන 40 මුද්දර ගාස්තු වෙනුවෙන් ගෙවීමට තියෙන වාසිය ලබා ගන්න මං කියන කොහොමද සිද්ධ වෙන්නේ දැන් මං කලින් කිව්වා කර x තමයි ගොඩ ගොඩ නැහැ එතකොට ඒ අයිති හිමිකරු දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ අයිතිකාරයෝ කියලා කියන්නේ සමාගමක් ගත්තාම එතන සමාගමක හිමිකාරත්වය දරන්නේ සමාගම නෛතික පුද්ගලයෙක්ින්ද ඒ අදාළ සමාගමේ කොටස් කරුවා සහ අධ්‍යක්ෂක කොටස් කරුවන් දෙන්න ඒ දෙන්න කවුද AB එතන කවුද මේ අධ්‍යක්ෂ AB එතන ඒගොල්ල මේ අදාළ සමාගම විකුණන විකුණනකොට මොනවද කරන්නේ CD සල්ලි දීලා ගන්න කවුද CD ඒගොල්ල තමයි දැන් ෂෙයාර් හෝල්ඩර්ස් එහෙම නැත්නම් කොටස් කරුව වෙන්න යන්නේ ඒගොල්ල තමයි දැන් ඇවිල්ලා අධ්‍යක්ෂකවරු වෙලා යන කොහොමද මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ මෙතනදී ඔප්පු ලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ ෂෙයාර් පර්චේස් අග්‍රීමෙන්ට් මොකද ෂෙයාර් පර්චේස් අග්‍රීමෙන්ට් කියන්නේ ව්‍යාපාර කොටස් මිලදී ගැනීමේ ගිවිසුම කොහොමද ඒක සිද්ධ වෙන්නේ ඒකට ට්‍රයි පාටි නැත්නම් පාර්ශ්ව තුනක් ඉන්නවා කවුද විකුණ පළවෙනි එක සමාගම දෙක කවුද ඒ කොටස් කරුව තුන කවුද ඒ ගැනීමට බලාපොරොත්තු වෙන ගැනුම් කරුව ගැනුම් කවුරු කවුද CD එතකොට ෂෙයාර් පර්චේස් අග්‍රීමෙන්ට් එකක් නැත්නම් කොටස් මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ වෙනවා කොටස් එළඹීමේ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹුණාන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද අදාළ ගනුදෙනු සිද්ධ වෙන වෙලාවේදී තියෙනවා ෂෙයාර් හෝල්ඩර්ස්ලත් නැත්නම් ඩිරෙක්ටර්ස්ලාගේ මීටිමක් තියලා ඒගොල්ලෝ සෙක්‍රටරි කියන්නේ සමාගමේ ලේකම්ුත් ඉන්නවා සටහන් කරගන්නවා මෙච්චර මුදලකට මේ කොටස් මිලදී ගන්නවා එතකොට ඒ කියන්නේ බිල්ඩින් හැමදේම අයිති කාටද ඒ සමාගමට සමාගම කියන්නේ කවුද කොටස් කරුවා එතකොට කොටස් කරුවන්ගේ කොටස් මිලදී ගැනීමේ හේතුව මත අර පුද්ගලෝ හිමිකර කවුද හිමිකාරත්වය ලබන්නේ CD එතකොට ඔප්පු ලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ මොකද අපි තුමු x කියන හෝටලය දැන් AB විකුණනවා මොනවද විකුණන්නේ හෝටලේ විකිණීමක් නෙමෙයි වෙන්නේ කොටස් විකිණීම එතකොට කොටස් AB සතු කොටස් CD මිලදී ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් A අපි in English we will say C and D are stepping into the shoes of the A and B. A and B ගේ ඒ தத்துவෙට එදෙනපත් වෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රායෝගික කොම සිද්ධ වෙන්නේ ෂෙයාර් හෝල්ඩර් නැත්නම් ව්‍යාප මේ කොටස් කරුවන්ගේ මීටිමක් නැත්නම් ෂෙයාර් මේ කොටස් කරුවන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ මීටිමක් ඇත. එතකොට කොටස් කරුවන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ මීටිමට එන්නේ එකම පුද්ගලයෙක්. කවුද එන්නේ? A සහ B. එතකොට ආරාධනයක් මත කැඳවනවා C and D. ඊට පස්සේ ලේකම්වරයා සටහන් කරගන්නවා විශේෂ රැසීමක් මේක AMB මේම කොටස් විකුණනවා ඊට පස්සේ පළවෙනි එක ඒගොල්ල කොටස් විකුණනවා එතකොට ෂෙයාර් රෙජිස්ටර් එකේ ඒගොල්ලන්ගේ නම් ඒ ලෙජර් එකේ සටහන් කරගන්න. එදිනම AMB කරන්නේ මේ AMB පත් කරනවා CND ව අධ්‍යක්ෂකවරු වශයෙන්. එතකොට CND ව අධ්‍යක්ෂකවරුන් පත් වුණාන් පස්සේ AB දෙන්නම අස ඒ කාරණය ලියාපදිංච කරනවා ඉඩම් රෙජිස්ටර් ජෙනරල් රෙජිස්ටර් සමාගම් රෙජිස්ටර් කාර්යාලය ඒකේ ප්‍රතිපලයක් වශයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ ඒ සහ B සතු ව්‍යාපාර කොටස් මිලදී ගැනීමේ හේතුව මත X නැමැති හෝටලේ නැත්නම් ඒ සමාගමට අයිති හෝටලේ හිමිකාරත්වය ගන්නවා Y සහ C සහ D ඇයි මෙවැනි දෙයක් අපි කරන්නේ ඒ මුද්දර ගාස්තු අපිට පරිමාකරත ඒකේ වාසිය ලබා ගන්න පුළුවන් මම අලි කිව්වා වගේ ඒක බිලියනයක් වගේ මුදලක් නම් මිලියන 40ක් ප්‍රමාණයක් පුළුවන් තමුන්ට you can save 40 million without paying as stamp duty තමයි ඒක මම නැවතත් මේ මාතෘකාව කියනනම් සමාගමක් සතුව පැවති දේපලක් එකී සමාගමේ කොටස් කරුවන් ඔවුන්ගේ කොටස් කෙසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකේ කොටස් කරුවන් මිලදී ගැනීම හේතුව මත සමාගම සත්‍යපන දැන් මෙතනදී ප්‍රවේශම් විය යුතු දෙයක් තියෙනවා
ඕන විකුණුම් කරුවෙක් තමුන්ගේ ඒ ගනුදෙනු සිද්ධ කරන්න ඕන බොරුවක් කියන්න පුළුවන්. නමුත් තමුන් ප්‍රවේශම් විය යුතුයි. මොකද්ද කරන්න ඕනේ? සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සොයා බලන්න ඕනේ අදාළ දේපලේ තියෙන වක්ක බැරක ඊළඟ ශේෂ පත්‍රේ හොයලා බලන්න. ඊට අමතරව විශේෂයෙන්ම හොයලා බලන්න කරන්න ඕනේ ඩියු ඩෙලිජන්ස්. ඒ කියන්නේ ඩියු ඩෙලිජන්ස් ගන්න හොයලා බලන්න ඕනේ මේ සමාගමට එක වෙන බැරකම් තියනවාද වගකීම් තියනවාද. මොකද යම් විදියකින් තමුන් ඒ කිසි දෙයක් නොසොයා බලන්නේ නැතුව ඒ අදාළ මේ සමාගම මිලදී ගත්තොත් ඒ සමාගම ආශ්‍රිත තියෙන ඔක්කොම බැරකම් වගකීම් අපි උදාහරණයක් වශයෙන් සමාගම තමුන් මිලදී ගන්න අරන් ඒ හෝටලේ කරන අතරතුර කිසියම් සේවකෙක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අස් වෙලා දැන් ඒ සම්බන්ධයෙන් අභියාචනාධික නඩුවක් තියෙනවා හදිසියෙන් නඩු වෙනවා. එහෙම නැත්නම් EPFETA අර්ථසාධක මුදල් ගෙවලා නැහැ. ඒතකොට පුළුවන් මහේස්ත්‍රාත් උසාවියේ නඩු දාන්න. කාට විරුද්ධ නඩු දාන්නේ? වර්තමාන අයිතිකරු. නැත්නම් වර්තමාන අධ්‍යක්ෂ. ඒකෙන්ද ප්‍රවේශම් විය යුතු ඒ කාරණේදී එතන අපි විශේෂයෙන් ලබා ගත යුතුයි the document of indemnity. ඒ කියන්නේ හානි පූර්ණ විය යුතු ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. A සහ B C සහ D ට මේ කොටස් විකුණලා මේ හෝටලේ වික්කා. නමුත් වික්ක දවසේ ඉඳන් වසර දෙකක වගේ කාලයක් කිසියම් වගකීමක් යමක් ලැබුණොත් ඒ වගකීම නැවතත් ANC බාරගන්න. ඒක හුඟක් අවශ්‍ය දෙයක් ප්‍රවේශම් විය යුතු. ඒක අලුත් ක්‍රමයකට දීපල හිමිකාර ලබා ගන්න ක්‍රමය. ඊළඟ තමයි කිසියම් පුද්ගලයෙක් යම් කිසි දීපල බැංකුවට උගස් තියලා ඒ බැංකුව තියලා ඒ මුදල් නොගෙවීමේ හේතුව මත පරාටේ ක්‍රමයට දීපල විකිණීම. ඒ ආකාරයෙන්කුත් ලැබෙන හිමිකම් තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ පරාටේ බොහෝ දුරට සිද්ධ වෙන්නේ බැංකුවෙන් එවැනි අවස්ථාවකදී කවුරුත් නැත්තම් ඒ බැංකුව අදාළ දීපල රුපියල් 1000ක් වැනි සුළු මුදලකට මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ ඒ ඒ වගේ මිලදී ගැනීම ප්‍රශ්න මතුවලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතුවලා තියෙනවා බලංගුද කියන එක. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරලා තියෙනවා එවැනි රුපියල් 1000කට වගේ මුදලකට බැංක් වාණිජ බැංකුවක් මිලදී ගැනීම නිත්‍යානුකූලයි කියන කාරණය. ඊළඟ එක තමයි යම් කිසියම් නඩුවක අධිකරණ නියෝගයක් මත අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පාර්ශවණය කරලා බොන පැවරීමේ ඔප්පුවද මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපි හිතමු දෙපාර්ශ්වයක් A සහ B විකිණීමේ ගිවිසුමට එකඟ වෙනවා. ඒතකොට විකිණීමේ ගිවිසුමට එකඟ වුණාම මේ එළඹෙනවා. විකිණීමේ ගිවිසුමට එළඹුණාන් පස්සේ ඒ විකිණීමේ ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා කොන්දේසියක් යම් කිසි ආකාරයකින් විකුණුම් කරව අදාළ දේපල පැවරීමට අපොහසත් වුණොත් පුළුවන් ස්පෙસિෆික් පර්ෆෝමන්ස් එසේම ඉටු කරවා ගැනීම කියන දේ සිදු කරනවා. එතකොට ඒ සහ B ගිවිසුමට එළඹුණා. ඒ සල්ලි ගත්තා. B පොරොන්දු වුණා මිලදී ගන්න. නමුත් නියමිත කාල සිව්වල් B සූදානම් මිලදී ගන්න ඒ විකුණන්නේ. එතකොට Aට Bට පුළුවන් අධිකරණය ඇවිල්ලා නඩුවක් ඉදිරිපත් කරලා ඒ අධිකරණයේ මැදිහත්වීම යුතුව ඒ මුදල් අවශ්‍යතාවය කුණදේ මුදල අධිකරණයේ තැන්පත් කරලා අධිකරණයේ නියෝගයක් පතන්න මෙන්න මේ ආකාරයේ ගිවිසුමක් තියෙනවා දෙපාර්ශ්ව අතර. ඒ ගිවිසුමේ මෙන්න මේ ආකාරයේ කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය ඒ කෙන පුද්ගලයා උල්ලංඝනය කරන තියෙනවා. ඒ අනුව මං ඉල්ලා සිටිනවා අධිකරණයේ නියෝගයක් එක ඒ කෙන පුද්ගලයාට බලකරන්න අදාළ ඔප්පුව මට පවරන්න කියලා මම සල්ලි ගෙවන්න ලෑස්ති. B එහෙම නැත්නම් විකල්ප වශයෙන් අධි මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කරන්න මට මගේ නමට නැත්නම් මගේ වාසියට ඔප්පුවක් ගෙන් පවරන්න ලැබෙනවා. ඊළඟ එක තමයි මම කලින් කිව්ව ආකාරයේ කිසියම් අවස්ථාවක යම් තැනැත්තෙකු රුපියල් මිලියන බූදල් කිරීමකට තරම් නැති දේපලක් පවරලා මියන්න. එතකොට ඒක තමයි මම සිවිල් නඩු විධාන සංග්‍රහයේ 545 වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් මිලියන 4කට වැඩි මුදලක් දේපලක් තියලා මේ ගියොත් තමයි බූදල් නඩුව පැවරන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක මම අර හිමිකරුගේ රක්ෂණය ගැන කිව්ව ආකාරයට අදාළ පුද්ගලයන්ට පුළුවන් ඒ දේපල සම්බන්ධව ප්‍රකාශ රූපක් කරන්න. මම නැවතත් කාල සීමාවන් දක්වා ප්‍රශ්න මම සෑහෙන
මට ලබා දුන් කාල සීමාවලදී සෑහෙන කාලයක් මම ලබාගෙන තියෙනවා. මම දැන් සම්පූර්ණ ඔකේ යන්නේ නැහැ. මම මූලික දේ කියන්නම්. දැන් මම මෙච්චර කාල මෙච්චර වෙලා සාකච්ඡා කළේ යම් කිසි සේවාදායකයෙක් යම් කිසි නීතිඥවරයෙකු නොතාරිස්වරයෙකුට හෝ නොතාරිස්වරයෙකුට ඔප්පුවක් පරීක්ෂා කිරීම සඳහා දෙනු ලැබුව අවස්ථාවක කළ යුතු දේ මොනවාද කියන එක දැන් මම මෙච්චරලා සාකච්ඡා කළේ ඒ අදාළ ඔප්පුව ඒ සේවාදායකයන්ට ලබා දෙන ඔප්පුව මෙන්න මේ ආකාරයෙන් ආකාර 12කින් යුත් ඔප්පුවක් වෙන්න පුළුවන් එක එක සින්නක රූපයක් වෙන්න පුළුවන් දෙක ත්‍යාග ඔප්පුවක් වෙන්න පුළුවන් තුන නැසීගිය තැනැත්තෙක්ගේ උරුමෙන් ලැබිච්ච ඔප්පුවක් වෙන්න පුළුවන් හතර කාලාවරුදි හෝ ප්‍රකාශන ඔප්පුවකින් ලැබිච්ච ඔප්පුවක් වෙන්න පුළුවන් පහ පුද්ගලික හෝ වෙන්දේසිකින් ලබාගත් ඔප්පුවක් වෙන්න පුළුවන් හය ජාතික නිවාස කොමසාරිස්ෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් දෙනු ලැබූ ඔප්පුවක් හෝ ප්‍රදානයක් වෙන්න පුළුවන් ඊළඟ එක බෙදුම් නඩුවකින් ලැබුණු අවසාන තීන්දුවල ප්‍රකාශයක් වෙන්න පුළුවන් අට අධිකරණ මැදිහත්වීමකින් තොරව පාර්ශ්වයක අතර ඇතුළු එළමුණු සමගි බෙදුම් ඔප්පුවකින් වෙන්න පුළුවන් එව නැත්තම් සමාගම සතුව දේවලක් ඒ සමාගමේ කොටස් කරුවන් උන්ගේ කොටස් යම්කිසි තැනැත්තෙකුට විකිණීමෙන් ඒ කොටස් සමාගම මිලදී ගැනීම හේතුව මත සමාගම සත් දේපල කොටස් කරන හිමිවෙච්ච දේපලක් වෙන්න පුළුවන් 10 යම්කිසි තැනැත්තෙක් තැනැත්තෙක්ගේ දේපලක් වාණිජ බැංකුවට උගස් කළ පසු ඒ දේපල උගස් මුදල නොගෙවීම හේතුව මත පරාට ක්‍රමයට දේපල විකුණා දේපල බැංකුවට සින්න වීම මත අදාළ දේපල බැංකුවේ මිලදී ගත වෙන්න පුළුවන් ඊළඟ කිසියම් නඩුවක අධිකරණ නියෝගයක් මත අධිකරණ රේෂ්ඨා විසින් පාර්ශ්වණ කරන බල පැවරීම අවසාන වශයෙන් මිලියන 4කට දීපල සම්බන්ධ කරන ලබන ප්‍රකාශන ඔප්පුව ස්තුති කඩේක As long as you have time, I have no issue. प्रश्न सहन गुतीबंधे मेहतदी अधिकार नमतुमा कमीशन पत्कर्ण मे गलू मेवन धन अबतुमा की आकार निशी प्रतिपादने कंपनी का अनिवार्य रजिस्ट्रार जनरल कथा कर मैं हिमिकार संबंधव फेवरी मैबुने पुलमकार अडमिस्ट्राचिकार उपयोगी अनिवार्य लियापंच हिमिकार लभन क्रम वेद
ගැනුම් කරු ඒ දීපලේ හිමිකාරුට ධර්ණතාකේ වළංගුයි යම් දවසක ඒ පුද්ගලයා ඒ දීපල විකුණනවද ඒ අවස්ථාවේදී නව ගැනුම් කර තව රක්ෂණයක් ගත යුතුය. දැන් ත්‍යාග ඔප්පුවක පාර්ශ්වකරුවන් දෙදෙනෙක් ඉන්නවා සමහරලා දෙදෙනෙක් ඉන්නවා ඒ දැන් විශේෂයෙන්ම ත්‍යාග ඔප්පුවක් අත්සන් කරන අවස්ථාවේදී ත්‍යාග දීමනාකරු අනිවාර්යෙන් අත්සන් කළ යුතුයි ත්‍යාග ලැබුම්කරු අත්සන් කළ යුතුයි නමුත් ඒ ත්‍යාග ලැබුම්කරු සාක්ෂිකරුවෙක් වශයෙන් අත්සන් කර ලැබුම් කරුවෙක් වශයෙන් අත්සන් කළා නම් නීතිය හැමෝම නිති පිළිගැනීමක් නැහැ මොකද ඔය ටැග්ගක දෙන මූලික සංකල්පය offer and accept ඒ පුද්ගලයා පිළි අරගෙන නැහැ ඒ දෙක අනිවාර්යයෙන්ම බලංගු නොවන ඔප්පුවක් බවට පත් වෙනවා. මට ප්‍රශ්නේ පැහැදිලි වුණේ කලින් කිව්ව ආකාරයට ඔය හිමිකම් සහතික පිළිබඳව සෑහෙන තියෙනවා මේකත් එක ගැටලුවක් මොකද ඒ හිමිකම් සහතිකයක් ලියාපදිංචි කරන්න බෑ නොබෙදූ දේපලක් ආශ්‍රිතව and විශේෂයෙන්ම දෙන්නෙක්ගේ නමට බෑ එතකොට යම් විදියකින් අදාළ දේපල හිමිකම් සහතිකේ බවට පත් වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච දේපලක් නම් පළවෙනි වතාවට හිමිකම් සහතිකයක් ඉදිරිපත් කරනවා නම් එවැනි දේ එවැනි අවස්ථාවක දෙන්නගේම නම ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් මෙවැනි අවස්ථාවක එවැනි දෙයක් කරන්න බෑ that there is a big lacuna in the law and it will be sorted out very soon because a committee has been appointed. ඒ අදාළ ණය උගස් කරේ කවුද ඒ උගසට පාත්‍ර වෙච්ච පුද්ගලයා ඒ යම් කිසි විදියකින් ඒ අදාළ ණය දුන්න තැන මම කලින් මගේ දේශනේ කිව්ව ආකාරයට
කියන්නේ බැංකුවක් නැත්නම් ණය දෙන ආයතනයක් නම් අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ පැවැත්ම තියෙනවා. එතකොට අපිට හොයලා බලන්න පුළුවන් ඒ අදාළ ආයතනයේ ඒ මුදල ගෙවලා තියෙනවද නැද්ද කියලා. අන්තික විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු ආකාරයට කාල අවුරුදු 50 යටතේ අවුරුදු 10කට පැරණි නම් අනිවාර්යයෙන්ම නඩුවක් පවරන්න බෑ. මොකද ඒක කාල අවුරුදු යටත් වෙනවා. නමුත් සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා නම් තියෙන එකම විකල්පය අදාළ දේපළ මිලදී ගැනීමට පෙර වර්තමාන විකුණුකරුගේ මාර්ගයෙන් තමන්ට පුළුවන් ප්‍රකාශන උපුවක් ලියාපදිංචිකරනද එනම් තමුන් කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ උගසක් කළා ඒ උගස පූර්වගාමීන් විසින් නිසි ලෙස ගෙවලා අවසන් ඒ අනුව මම කියන්නේ වග්ගයේ මේ පුද්ගලයා බාරගෙන විකුණන්න ඉස්සෙල්ලා අදාළ උගස මේ ගෙවලා තියෙන්නේ ඒකෙන්ද එය මේ ඩෙක්ලරේෂන් නැත්නම් ප්‍රකාශනයකින් සටහන් කරගන්න फ्रेगमेंटेशन बोर्ड विशेष त्रिकोणीय हलावते अदाल प्रदेश आश्रित किसीम उपवा लियापंचकरागमेंटेशन बोर्ड के अमतियन तोर अणित विविधाकार विषमाचार क्रियावन सिद्धवन ये रजे काले पवा इवनी कट्टि कुटस्किरी संपूर्ण तानक नीति में तत्व යම් කිසි ආරෝචකත්වයක් තත්ත්වයක් තියෙනවා මම පිළිගන්නවා. නමුත් කළ යුතු දේ කිසියම් උපුවක් තමුන්ගේ සේවාදායකය ඇවිල්ලා ඒ ආකාරයෙන් කැබලි කිරීමට හෝ කැබලි කරන ලැබූ උපුවක් ලියාපදිංචි සඳහා ලැබිච්ච කියන්නේ උපු තිරප්පු පරිශාකින් දාපු වෙලාවේදී කළ යුත්තේ අනිවාර්යයෙන්ම ඒ ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකේ අනුමැතිය ලබා. එවැනි අනුමැතියකින් තොරව කිසිම උපුවක් ලියන්න එපා. කිසිම යම් ලියාපදිංචි කිරීමේ කාර්යයක් එවැනි උපු ලියාපදිංචි කරන්නේ නැහැ. නොතාරී සාක්‍යයන්පත්යේ 31 17 වගන්තියේ පැහැදිලිවම නම් පිළිගන්නවා අදාළ පුද්ගලයා නීති විරෝධයක් කරන්නේ නැහැ එවැනි දෙයක් කළාට. නමුත් තමුන් කියන්නේ ඒ උපුවේ ස්වභාවය අනුව අපි තුමු විකුණුම් කියන්නේ සාමාන්‍යයෙන් ත්‍යාග දීමක් වගේ දෙයක් නම් එතන ප්‍රතිෂ්ඨාපිත ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ද එකින් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති ගනුදෙනුවක් ආශ්‍රිතව නම් මග හරින්න පුළුවන් නම් වඩාත් හොඳයි. කියන්නේ නීතිමය වශයෙන් කියන්නේ there is no buying law but you are indirectly having a connection. There's nothing wrong. Because Section 31, subparagraph 17 categorically state, if you have any vested interest, you can't do. In this sense, nothing as long as there is no conflict. नय उगस्कर आकार नय उगस्कर नय दिन आयतने बैंक ये अदाल नय दीलती अदाल पुद्गल
වත්කම් එම නැත්නම් එතුමා ඒ අදාළ පුද්ගලයාගේ තියෙන මේ ආර්ථික තත්ත්වයන් ඒකින්ද වඩාත් සුදුසු දෙයක් තමයි එවැනි ඔප්පුවක් ලියන අවස්ථාවකදී විශේෂයෙන් ණය දෙන ආයතනයක් නම් ඒ බැංකුවට දැනුම් දීලා එවැනි කාරණයක් සිදු කිරීම නමුත් යම් කිසි ආකාරයකින් එවැනි ගනුදෙනුවක් ඒ අදාළ බැංකුව කියන්නේ වංචනිකව නැත්නම් අදාළ බැංකුව අපහසුතාවයට පත් කරනවා නම් එවැනි දෙයක් සිදු නොකළ යුතුයි නමුත් නීතියෙන් කිසිම මේ කියන්නේ අවේරතාවයක් නැහැ යම් දේපලක් උගසකට යටත්ව තෑගි කිරීම සම්බන්ධ त्याग आश्रित पेहदीलियम मुद्र पणते सदाकन एकदास नमस्य हेत्त हते वटिना कमतमाय सामान्य गणलबाने यम किसी देपलक हिमिकारते लबुने वर्ष एकदास नमस्य हेत्त हते खलिंग नं इतपट एकदास नमस्य हेत्त हते वटिना कम मुकद्द इत पसे इदाय नं अदवेनतुरु अदाल देपलत सिद्ध करपु वैदिवुन के लिए मुनाद एयान उतमाय वटिना कम तीरने कर नमुत एकदास नमस्य असुव गे नं बोधुरत करने වෙළඳ වටිනාකම කිව්වට එතනදී බලන්නේ වැඩි දියුණු කිරීම පමණයි. නමුත් ඒ පළාත් පාලන ආයතනය මම කියන්න අකමැති කිසිම නීතියක් කියන්නේ නීති ආකාරව सिद्ध කරන්නේ හේතුව ඒ පළාත් පාලන ආයතනවල වටිනාකම තක්සේරු කරන කිසිම තක්සේරු කරු වෙන්නේ නැහැ. නිසි සූචකම් ඇති පුද්ගලෝ නැහැ උතන. ඒකෙන් තමයි ඒක सिद्ध වෙන්නේ. නමුත් නියම නීතිය ඒ විශේෂයෙන් තෑගි ඔප්පු සම්බන්ධව එකී දේපල අගනා ප්‍රතිෂ්ඨාවර නොපැරවීමක් सिद्ध නිසා කලයුතු දේ තමයි අදාළ දේපල ලැබිච්ච කාලේ මොකද්ද වටිනාකම ඊට පස්සේ ඒ දේපලට සිදු කරනු ලැබූ වැඩි දියුණු කිරීම ඒ දෙක එකතු කරලා තමයි මුද්‍ර ගාස්තු ගණනය කළ යුත්තේ प्रश्न मत को आंदोलनात्मक नींदो दिखातीनो ये पलवी नींदो तम पलवी नींदो तम सी ए 535 स्ट्रोक 95 99F डीडी मंगलिका इद्रीव सुमनावती इलांट दिवनी नींदो तम एससी अपील 68 2010 මේ මැදුම වර්සස් එක දැන් මෙතන සිද්ධ වෙච්ච දේ තමයි මම ප්‍රශ්නෙට අවශ්‍ය දෙයක් නෙමෙයි මම ටිකක් පැහැදිලි කරන්න මොකද මෙතෙක් තිබිච්ච වසර 100කට අධික කාලයක් තිබිච්ච නීති සිද්ධාන්ත අනුව කිසිම අවලංගු කළ නොහැකි ස්ථිරතාවයක් අවලංගු කරන්න බෑ අධිකරණ ක්‍රියාවලියකින් තොරව නමුත් මේ මංගලිකා වෙන මේ එදිරිව මංගලිකා එදිරිව සුමනාවතකේ නඩුවේදී සිද්ධ වෙච්ච දේ තමයි किसी पार्श कल पदगलो यो दिमाउपियां सहन बल अकृतव्यट कल ये प्रतिपल वशंगिया नुतारीश्वर का नड़वा यदि नुतारीश्वर गर्भदेतम ने नड़दा वशविने मेक बुला प्रकाशन उपकी अवलंक प्रकाशन उपकी अवलंक अवलंक पश्चे बेच अकृतज्ञतावे कोईतर බලවත්ක යුවතින් ඒ නඩුකාරය පවා ඒ වෙලාවේ නීතිය තැලකීමට අමතරව මනුස්සත්වය සල්පනා කරලා කිව්වා ඔව් මේ ඔප්පුව මේ කියන්නේ අවලංගු කරපු ඔප්පුව නීතියට පටයැනි කරපු ඔප්පුව බවට තමයි පුතා ගියේ ප්‍රකාශන ලබා ඒක ප්‍රතික්ෂේප කළා ඊට පස්සේ ඒ සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළා ඒ අභියාචන ප්‍රතික්ෂේප වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒක ප්‍රතික්ෂේප වුණා ඒ නඩුව තියෙන අතරතුර තමයි මේ මැඩුම වර්සස් මේ මැඩුම නඩුවාවේ එතන සිද්ධුනේ කියලා ගල්කේ සෝසාවේ නඩුවක් ඒකත් අභියාචන අධිකරණ කළා ඒකේ අනිත් විදියට ඒ කියන්නේ පරණ නීති සිද්ධාන්ත වලට යමින් කිව්වා නෑ මේක අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාවලියකින් තොරන් කරන්න බෑ ඒතකොට ඔය කාලවකවානුව තුල
එතකොට ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා ඒ කාලවකවාන තුළ යම් කිසි ආකාරයකින් ඒ ඔප්පු අවලංකලා නම් ඒක නීතියේ ක්‍රියාත්මක වීමේ බලංගු ඔප්පුවක් බවට පත් වෙනවා. මොකද in short when english we say there was a lacuna in the law, so you have to give the benefit because they, due to contradict judgment issued by courts. One supreme court judgment says yes you can without intervention of court, other one says no. Now the matter is resolved. Answer to your question is, well, benefit of the doubt has to be given. නොතාරි සාක්ෂි අමරතේ විධි විධාන අනුව යම් කිසි ඔප්පුවක් අපි සාතික කරන අවස්ථාවක අපි අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු මූලික ක්‍රියාව තමයි එක්කෝ ඒ අදාළ පුද්ගලයා, ඒ කියන්නේ විකුණුම් කරුව අඳුර ගන්න ඕනේ, එහෙම නැත්නම් සාක්ෂිකරය දෙන්න අඳුර ගන්න. and බෝධුරට ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ අපි අත වශයෙන්ම අවංගව කියනවා නම් අපි කාර්යාලයේ වැඩ කරන අපේ දෙන්නෙක්ව දාගන්න. එතන තමයි සෙන්නේ අසංකරණ කියන්නේ. නමුත් ඒක තමයි තියෙන භයානක තත්වය. මොකද බෝධුරට විකුණුම් කරුව අපි අඳුරන්නේ නැහැ. මොකද අපි සේවාදායක කියලා ගැලුම් කරුව. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කළ යුත්තේ අප කියන්නේ දැන් ඔබතුමා සඳහන් කළ ආකාරයටම අපි සාක්ෂිකරුව දෙන්න විතරයි අඳුරන්නේ. ඒ අඳුනා ගැනීම තහවුරු කිරීම සඳහා අපි කළ යුත්තේ ඔබ කිව්ව ආකාරයට හැඳුනුම්පත්, එහෙම නැත්නම් පාස්පෝර්ට්, එමත් නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් රීදුරු බලපත් අරගෙන සඳහන් කළ යුත්තේ. නමුත් මේ කියන්නේ මේ ප්‍රශ්නේ ළඟදිම සමතේටපත් වෙනවා. මොකද මම කලින් කිව්ව ආකාරයට 55ක්, ඒ කියන්නේ නොතාරි සාඥා 50, කේවියට් ලේකන් ලියා පංචකිරීමේ කේවියත් තහනම, ඊට පස්සේ මේ අන්තිම ගණිත පත්‍ර පත්‍ර සම්බන්ධව ඒකම මේ ත්‍යාගී ඔප්පු අවලංකරණය කිරීම සම්බන්ධව 55ක් සම්බන්ධව මම සභාපති වශයෙන් වැඩ කරපු කමිටිය ඒකේ අවසාන වශයෙන් 54 දැන්ටමත් කැබිනට් එකට ඉදිරිපත් කරලා ඉවරයි. ඒකෙන්ද වඩාත්ම ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳෙනවා. අපි ඉදිරි අපි යෝජනා කරපු සංශෝධනය තමයි එතනදී විකුණුම් කරු නෙමෙයි, අදාළ පාර්ශවයෙන් එක් පාර්ශවයක්. කියන්නේ තමුන් විකුණුම් කරු අඳුරන්නේ නැත්නම් ගැනුම් කරු අනිවාර්යෙන් දෙන්නා කියන්නේ තමුන්ගේ සේවාදායකයෙක් වෙන්න එපා. ඒකෙන්ද තමුන් ඔප්පුව ලියන්නේ ගැනුම් කරු වෙනුවෙන්. ඒකෙන්ද දැන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. මොකද අපි දැන් මේ අපි කමිටියකින් අනුමත කියන්නේ දාලා තියෙන සංශෝධනය තමයි විකුණුම් කරු හෝ ගැනුම් කරු දෙපාර්ශ්වෙන් එක පාර්ශවය දැනගෙන සිටීම ප්‍රමාණවත්. ඔබතුමා ඒ කිව්ව ප්‍රශ්නේ කොයිතරම් භයානකද කිව්වොතින් තාමත් ඒ නඩුව පවතිනවා. ඉතාමත් කියන්නේ කීර්තිදර නොතාරිස්වරයෙක්, අවුරුදු 50කට වැඩිය වෘත්තිය ඇරිලිච්ච උදෑස නොතාරිස්වරයෙක්, නොතාරිස් වෘත්තිය ගැන සෑහෙන පොත්ති පුලිතිස්වරයෙක්, දැන් අධිචෝදනා ඉදිරිපත් කරලා නඩුවකට මුහුණ දෙනවා. මොකද්ද කරපු වරද? ලියපු තමුන් ලියපු ඔප්පුවක සාක්ෂිකරුවන් වශයෙන් තමුගේ පුතා එතුමත් නීතිඥවරයෙක් සහ ඩ්‍රයිවර් වේද? ඒ සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කරා. සෝ ඒ ප්‍රශ්නේ හරි ඉක්මනටම ඉදනේ මාසයක් වගේ කාලයක් ඇතුළත ඒ ප්‍රශ්න ගොඩාක් විසඳෙයි. මොකද අපි සෑහෙන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නොතාරි සාක්ෂි මොකද අවුරුදු 100කට වැඩි පැරණි 50ක් ඒක සංශෝධනය කරන්න අපි සෑහෙන 50 මේ සංශෝධන ඉදිරිපත් කරනවා.
දැන් තෑගි ඔප්පුවක තියෙන මූලික සිද්ධාන්තය තමයි offer and acceptance. තමුන් තෑගි දෙනවා නම් අනිත් පුද්ගලයා බාර ගන්නවා. එහෙම තෑගි බලංගුතාවයක් නැහැ. විශේෂයෙන් වයපූර්ණතර පත්වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධව තවත් පුද්ගලයෙකුට අසං කළා එක බාර ගන්න බෑ. ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි. නමුත් ඒ ත්‍යාග ලැබුම් කරු ඔය ලැබුම් කාර්ය බාල වයස්කරුවෙක් හෝ බාල වයස්කාරියෙක් නම් ඒ අදාළ ත්‍යාග ලැබුම් කාර්ය හෝ ලැබුම් කරු වෙනුවෙන් දෙමෝපියන්ට අසං කරන්න පුළුවන් ඒ අදාළ බාල වයස්කාර පුද්ගල. නමුත් කිසියම් පුද්ගලෙක් වැඩිහිටි පුද්ගලෙක් නම් එවැනි කෙනෙක් වෙනුවෙන් තුන්වන පාර්ශ්වයකට අසං කරන්න බෑ. කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ත්‍යාග ඔප්පුවක් දෙන අවස්ථාවකදී අදාළ පුද්ගලයා ලංකාවේ නොසිටියත් පුළුවන් ත්‍යාග ඔප්පුවක් දෙන්න ඒක බලංගුයි. නමුත් කළ යුතු දේ එක පළවෙනි දේ තමයි තමුන්ට පුළුවන් ඒ පුද්ගලයා විදේශගතව ඉන්නවා නම් ඇටර්නි බලපත්‍රයක් යවන්න විදේශගතව විදේශ රටකට ඒ අදාළ පුද්ගලයාට කෙනෙක් පත් කරන්න කියලා තමුන්ගේ දෙමව්පියෝ කවුද දුන්න ඔප්පුව ත්‍යාග ඔප්පුව බාර ගැනීම සඳහා ඒක එකක්. එහෙම නැත්නම් අදාළ පුද්ගලයා යම් දවසක ලංකාවට පැමිණියොත් ඒ පුද්ගලයාට පුළුවන් අපි කියනවා ඉංග්‍රීසි වලින් deed of confirmation ස්ථිර කිරීමේ ඔප්පුව. එතනයි පුළුවන් ඔප්පුවක් අසංකරන්ද ඒකත් ප්‍රකාශන ඔප්පුව මාර්ගෙන් මෙන්න මේ ආකාරයෙන් මම විදේශගතව ඉන්නකොට මගේ තාත්තෝ අම්මා මට මෙන්න මේ දේපළ පැවරුවා මම ලංකාව විදියන එක අසං කළ බාර ගන්න මම ස්තුතිවන්තව මේ දේපළ බාර ගන්නවා මේ විදිහ තමයි කළේ. නමුත් වයෝපූර්ණතර පත්වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධව තෙවන පාර්ශවයකට එවැනි උපුවක් අසං කරලා බාර ගැනීමට කිසිම අයිතියක් නැහැ නීතියෙන් එවැනි උපුව බලංගුත් නැහැ. ත්‍යාග ඔප්පුවක් නම් ඒ ත්‍යාග දීමනාකරු අසංකලයුත්තේ ඒ ත්‍යාග දීමනාකරු අසංකල ස්ථානයේ මොකද ඒ අදාළ පුද්ගලයා ඒ ඔප්පුවේ පාර්ශ්වයක් නිසා ඒකින්ද සාක්ෂිකරුවක් වශයෙන් අසංකරන්න බෑ ඒක බලංගු නෑ ඒක මට තේරුන්නේ කොහොමද විකුණුම් කරුගේ අසනේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ වඩා සුරක්ෂිත අසංකරණක තොට මේ පවුලේ ප්‍රශ්න මතුවෙන්නේ මේ අවස්ථාවේ සාමාන්‍යයෙන් වයිට් ප්‍රශ්න
ओके अन्नदि මම කලින් කිව්ව ආකාරය නදී නේද කලින් කිව්ව ආකාරයට මේ සෑහෙන ප්‍රශ්න තියෙනවා මේ හිමිකම් සාතිකය සම්බන්ධව අපි මම සාමාන්‍ය මම ඕන කෙනෙකුට උපදෙස් දෙනවා වඩාත් හොඳයි සුරක්ෂිතයි අංකයක් දාන එක එහෙම නැත්නම් ඒක දැන් අපි ඉදම් ලියාපංච කිරීමේ අපේ ඩුප්ලිකේට් එහෙම නැත්නම් දෙවෙනි පිටපත් දෙනකොට ඒකට දන්නේ කොහොමද අපේ අනුක්‍රමික අංකය නමුත් ඒ ක්‍රමවේදයක් නැහැ මම හිතන්නේ මේ පනත මම ඒක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි ලංගදී මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබේ. දැනට නැහැ. දැනට ක්‍රමවේදයක් නැහැ. සර් මට ප්‍රශ්නයක් තියෙනවා නේද? පුළුවන්ද? ඕකේ. සර් මේ මයි ටේබල් හිමි කරු මිය ගියාට පස්සේ සීල් ප්‍රොසීඩර් කෝඩ් එක අලෝට් එක අනුපාතන ප්‍රතිපාදන නුව දකින්නවා මිලියන 4කට වැඩි වීම සහ මිය ගිහිල්ලා අවුරුදු 5ක් ගත වීම කියන කාරණේ किसी अवस्था देखे बलरहित वीमक सिद्धवेन्या उदाहरण क्वेश्चन गत्ता पास सिविल नदान संग्रह पंसी हतलस्पेन वगंते कारण दिखाकियन पलवीन कारण लाइक कालावृद्धि वगे हेमदेटम काल सीमा वेलावत्न यानु विशेष हम किसी कुद्गले अंतिम पत्र सहित मे ज्ञान मुन काल नरदमी युद्ध अंतिम पत्र रही तो मे ज्ञान किनाम काल इतने सिविल नदान संग्रह पंसी दहाट पंसी विशेत्र भगवंत पैदल सदांक मिथन दिखे अन्नी लॉ वीसे यु आर प्रिवेंटेड फाइलिंग इन एक्शन यानी यम किसी पुद्गले मिय गोस् ये अदाल काल सीमा तुल ये नडुअ नोपेवत एवेनी नडुअ बार गनीमट अधिकन रायती अन्न मुखद एक नीतिमय प्रतिपादन नती नमुत यम किसी कहने तमुंट हेतुपादक इद्रिपात का पुलवान ऐ प्रमादुने केल एत सिविल नडुदान संग्रहे अठसिय तिस्नमेनी भगंते प्रतिपादन प्रकार नडुअ गुणकरण पुलवा नमुत अधिकरण अभिमत्य तेने वेनी अवस्था मुखद कालावृद्धि प्रश्न तेने ඊළඟට දැන් ඒ වගේ දෙයක් කුඩ අපි තුමු උදාහරණයක් වශයෙන් අවුරුදු 60ක් 70ක් 30 එක දෙකට දම්වැලක පොරුක් වගේ අයිතිය යම් කිසි දේපලක අයිතිය ලැබෙනකොට යම් කිසි යම් හේතුවක් කුඩ මම කලින් අර උදාහරණයේදීත් මම කිව්වා විදියට මේ පියාමිය යනවා මව කල්පනා කරනවා අපි මේක විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මවයි පුතයි ඉන්නේ අවුරුදු 10ක් 15ක් ඉන්නවා හදිසියෙ විකුණන්න වෙනකොට තමයි මතක් වෙන්නේ ළමයාගේ අධ්‍යාපනය ඒ වගේ අවස්ථාවකදී අයිතිය මේ කියන්නේ इंग्लिश वे इज नॉट अ गुड एंड मार्केटेबल नमु नडुअ नुदेतु हिमिकारत्यवलांगलिंगलवां प्रकाशन उपकि तमुंटाई तमुंगे दर्वट हिमिकारत्य पौरगा पौरगत्ता पास विकिनी अपेक्षा करवाणी दीपला उगसा बैंकोट नायदना अनिवार्य රක්ෂණය කිරීම සිදු වෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ පනතිම විධිවිධාන තියනවා යන්න පුළුවන් මිලියන 4ට අඩු නම් පැහැදිලිවම බූදාන නඩුවක් අනිවාර්ය නැහැ. ඒතොර ඒ වගේ වෙලාවක තමයි මම කලින් කිව්ව ආකාරයට ප්‍රකාශන උපුවක් කළ හැකි. ඒතොර අපි සඳහන් කරනවා ආවල් පුද්ගලයා ආවල් කාලේ මිය ගියා. නමුත් මිය ගියේ අවුරුදු ආවල් කාලේක අවුරුදු 5 වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ බෝදල් කිරීමට තරම් සිවිල් නඩු දාන සංග්‍රහය 545 විධි විධාන අනුව බෝදල් කිරීමට තරම් දේපල නොමැතිව මියගියේ ඒ අනුව අපි ප්‍රකාශය කරනවා මම මගේ මාත්‍යාගේ දේපල නුබදු භාගය මට අයිති ඉතුරු භාගය දරුවටයි
හිමිකාරත්වය නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ, අවලංගුපුවක් වෙන්නේ නැහැ. अदाल देपल जीवित नैतुअलाश्रितेन हिमिकार अनिवार्य मवट नैतुअली आकार दिदास्ते दिदास्ते अंक पहाकेन त्याग बलवत्ता त्याग अवलंकी पनते अटते පුළුවන් නඩුවක් ඉදිරිපත් කරන්න ඒ අදාළ දේනියට විරුද්ධව. නමුත් ප්‍රශ්නෙ මතුවෙන්නේ අදාළ දේපලට සම්බන්ධව නඩුව පවරන අවස්ථාවේදී යම්කිසි පුද්ගලෙක් සත්භාවයෙන් මිලදී ගත්තා නම් එතනද මතුවෙන ප්‍රශ්නය කල්පනා කරලා බලන්න ඕනේ. මොකද ඒ පුද්ගලයා ඒ මිලදී ගන්න අවස්ථාවේදී කිසිම නඩුවක් නැහැ. එතකොට ඒක ජයගත හැකි නඩුවක් බවට පත් වෙන්නේ නැහැ. किसी में गैटलू सागत तत्व मतुवे न्याय हेतु थमुंग ए मिलदी गन्ने दनटमत समागमक सतु देपल समागमक सतु देपल ए समागमे नम विना सुनोत मिसा समागम ने तमु मिलदी गन्ने समागम मिलदी गनी में प्रतिपल वशेन ए सा बी सतु पैमति देपल सी डा सी सा डी දැන් හිමිකාරත්වය ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තායින් පස්සේ අපි හිතමු කරේ නමගිය හෝටලයක්. දැන් ඒක යම් කිසි කොටසක් යම් කිසි අයිතිකාරයෝ ඉන්නවා. ඊට පස්සේ හදිසිය දකින්නවා ඒ හිමිකාරත්වය වෙනස් සරි මේකේ කර්මනාකාරීත්වය පරිපාලනය වෙනස් වෙලා නව පුද්ගලයා ඇවිල්ලා ඉන්නවා. ඒත් ඒකේ විසදයක් වෙන්නේ නැහැ. මට තේරෙනවා ප්‍රායෝගික ප්‍රශ්නේ මොකද ඔතනදී ඔප්පු ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බොහෝ දුරට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මුද්දර ගාස්තු मुद्दे गास्त एक वासियल भाग नमु इडम पंचक्रीय में नव दया सिद्धवेन्न नमु कलयुत मं कलिंग कालट श्याच सग्रीम ऐकेटस् मिलदेगनी मेंसुमट एकंगवेला एक अत्संग सो इन शॉर्ट एक्सप्लेन इन सिंग्ली बै वर्च्यू ऑफ द फैक्ट दट यू पर्चे द शेर ऑफ द कंपनी यू स्टेप इन टू द शूज ऑफ द प्रीवियस ओन. So if it's a company, A and B company is now owned by C and D by virtue of the fact by purchasing the shares and becoming shareholder directors. You say it's very clear.